උදේ ඇඩ්‍රස් කරන් ඉන්නවනම් කැමරා ඔන්නකේ තියෙන්න ඕනි මම බලාගෙන වැඩ කරනවාද කියලා චේෂින් ඇඩ්‍රස් කරනවා කැමරා ඔන් කරන් ඉන්න
තවමත් ඉන්නවද ටියුට් එක නැති අය? ट्यूट नैति आईट ट्यूट दीनवा टेलीग्राम ग्रूप टेलीग्राम ग्रूप ट्यूट अलग अलग मैती मगे नम तीन चट्टे मारना मगे नम तीन चट्टे मम ट्यूट प्रसन्न का बदापुर ट्यूट टेलीग्राम ग्रूप ट्यूट संपूर्ण नोम ट्यूट टेलीग्राम ग्रूप टेलीग्राम ग्रूप टेलीग्राम ग्रूप लिंक चट्टे वाला टेलीग्राम ग्रूप लिंक टेलीग्राम टेलीग्राम ड्यूटे संपूर्ण नोमेंग्राम ग्रूप मम्मी भावी हरि वैर भावित संख्यात्मक बलवाई प्रश्न श्वसन श्वसन चालन निरीक्षण मैं मुखा श्वसन चालन मोन टेलीग्राम ग्रूप लिंक चट्टी विद्या टेलीग्राम ग्रूप विद्या श्वसन चलन के मनोवा कथा तीरी पंदी कथा तीरी पंदी कथा तीरी पंदी मे कथा इतना पल्ले पंदी मेदास वेस्त शीतल बलगन बल्ला श्वसने अपने
කොහොමද මේ උගේ පපු ප්‍රදේශය සහ උතුර ප්‍රදේශය ඉහළ පහළ යනවා ඉහළ යනවා පහළ යනවා ඉහළ යනවා පහළ යනවා නේද දැන් ඔයගලගේ වල පොඩි ළමයි හිටියාමත් පොඩි ළමයි උදේ නිදා ගන්න සාමාන්‍ය පුත් නංගිලා මල්ලේ ඉන්නකොට නේද අමියා සාමාන්‍ය මේ දවස් සීතලට පොඩ නිදා ගන්න අතර වෙනවා දෙයිනේ කියලා අපේ ගෙදර නම් 6ට හැරලා වෙල්ලෙක් ගන්නවා හරිද සාමාන්‍ය නම් ළමයි 8 9 එකට නිදා ගන්නවා නේද අපි ළමයා දිගටම නිදිද මේ කසී නැති වෙලාද වගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද කියලා බලන්නේ මුන් මැරලාද කියලා බලන්නේ මොකද මේ උදර ප්‍රදේශය සහ පපු ප්‍රදේශය ඉහළ පහළ යන එකෙන් එකෙන් නේද ඔයගොල්ලෝ බලාගන්නේ එම් බලන්නේ නැද්ද ජීවිතේට ජීවිත කාලෙම සතෙක් කරි මිනිහ දිහාරි එම් බලන්නේ නැද්ද මුන් මැරලාද කියලා බලන්නේ නැද්ද ජීවිත කාලෙම අවුරුදු 10කට ජීවත් වුණානේ බලලා දිනවනේ එකකට වැඩිය අනිවාර්යෙන් බලලා දිනවනේ දුරයි ගයිනවා අත ඇඟිලි මදි කකුලේවත් ගන්නවා ගයින වාර සංඛ්‍යාව ගයින කියන නේ ඒ නිසා එහෙම එහෙම මේ සතුන් ජීවීන් ගත්තාම සතුන් කියන කොටාදී ශ්වසනය කරනකොට අපිට ශ්වසන චලන බලා ගන්න පුළුවන් අනේ උඩ බල්ලේ හා යන එක තමයි මේ පපුව ඉස්සරහට එනවා ආයි පස්සට යනවා කිය මෙහෙන්නේ නැහැ ඔතේ මෙච්චර මෙහෙන්නේ නැහැ අක්කලක් විතරේ නැහැ උඩට තමයි එන්නේ අනේ ශ්වසන චලන තමයි ඔය කියන්නේ උඩ බල්ලේ හා යාම තමයි කියන කි ශ්වසන චලන කියලා කියන්නේ පැහැදිලිද ශ්වසන චලන එතකොට ඕගලයි කියවල පැත්තේ ශාකවල ශ්වසන චලන තියෙනවද නැද්ද ඈ සංජනා ශාකයක් ගත්තාම දැන් ඕගලයි ගෙදර තියෙන පොල් ගහක් ගන්න පොල් ගහ මෙහෙම ශ්වසන කරනකොට මේ මිස්රාට යනවා පසර වෙනවද පොල් ගහේ කඳ මහත් වෙනවා කඳ ඇකිලෙනවා කඳ මහත් වෙනවා ආය ඇකිලෙනවා එහෙම නැද්ද එහෙම නැද්ද එහෙනම් පොල් ගහ මෙරලා ලස්මී නංගි ඩිප් එක කරනවා ඈ එහෙනම් පොල් ගහ මැකලාද මංෂා පොල් ගහ මෙරලා නැහැ පොල් ගහ ශ්වසන චලන ශාක වලට ශ්වසන චලන තියනවද ඕ පුතේ ශාක වල ශ්වසන චලන නැහැ එහෙනම් හතරවෙනි එකේ පළවෙනි එක හතරවෙනි ප්‍රශ්නේ I වැරදි I එක වැරදි ආ සෝරි සෝරි සමාය රත්නේ මොකද එක එක හැක වගේ නොහැක නම් හරි සෝරි සෝරි පොඩි මිස්ටේක් එකක් හරිද ගණන් ගන්න එපා මම බැලුවේ ඔය සීබුද්ධියෙන් ඉන්නවද කියලා අවධානයෙන් ඉන්නවද කියලා හරි මට ආරංචි මාෂායි තක්මාලේ හොඳ වැඩ පිළිලක් කරගෙන යනවා කියලා සිංහල ගෲප් එකේ සර් මට සෑහෙන කතා කරලා ඉස්තර කිව්වා මේ කවුද නිත්‍ය දාලා දීපු ගැටලුවත් මම නිත්‍ය දැක්කා ඒක මම උන්දී කතා කරලා තියෙන්නේ ඒක දවල්ම විසදේ හරි සෑහෙන වලිලුනේ මාවත් ඇඩ් කරන්න මම කොයි පාට මට බෑ ඔය වලි දෙරන ඔයා මේ වලි ටික බේර ගන්න කිව්වා හොඳයි හොඳයි ඒක හොඳයි දැන් සිංහල වැඩ පිළිල සෑහෙන හොඳට යනවා ඈ සිංහල ටෙලිග්‍රෑම් එක නැති අය දැන් සිංහල ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙනවා දර්ශන සර්ගේ එතන තියෙනවා ඒක නම් ඉතින් ගේම් ගහනවා තියෙනවා ඒක ගේම් ගහන ගෲප් එක නේද ඊට පස්සේ සිංහල ගණිතය විද්‍යාව දෙමළ ඉතිහාසය අවදිනවා මතරම ඉංග්‍රීසි එකක් දෙනවා ඉංග්‍රීසි එකක් අද හරි හෙට හරි හදනවා සහ ඒකට දැන් ඉස්සර මේ වේදි වැඩ කරනවා මොනවද IT අමතකුණා IT IT ගල් සර් මට මතක නැති වුණා නේද IT එක තමයි මුලින්ම ටෙලිග්‍රෑම් වලට අරන් ගියේ මුලින්ම ළමයි ටෙලිග්‍රෑම් මම කියලා ඇප් එක දාගන්න කියලා සෑහෙන වැඩ කළා අරන් ගියේ ගෲප් එක අද යන්තම් 3000 බැල්ලා තිබ්බා ICT ගෲප් එකේ හරි පාලි මුලින්ම ටෙලිග්‍රෑම් තිබුණේ 6 වසරකට ඒ ගෲප් එක අන්තිමට කොහෙවත් පස්සේ පටන් ගත්ත විද්‍යා ගෲප් එක තමයි සමාජික දායකයෙක් ගියේ දැන් විද්‍යා ගෲප් එකේ නීතියක් දාලා තියෙනවා විද්‍යා ගෲප් එකට ජොයින් වෙලා සමාජිකත්වයේ තහවුරු කරනවා නම් අනිවාර්යෙන් IT ගෲප් එකට ජොයින් වෙනවා නැත්නම් සමාජිකත්වය ලැබෙන්නේ නැහැ විද්‍යා ගෲප් එකේ මොලේ දෙකම මගේ නේද දෙකම මගේ නිසා දෙකම මම අනිවාර්යෙන් දෙපැත්තටම ළමයි තමයි සම්බන්ධ කරන්නේ මොකද ඒකෙන් ලොකු වැඩ පිළිලක් යනවා ඈ ඒකෙත් සෑහෙන පිළිසක් ප්‍රශ්න හදනවා ලොකු වැඩක් යනවා right තාමත් ටෙලිග්‍රෑම් එකේ නැති අය ඉන්නවද මෙතන අද ටෙලිග්‍රෑම් එකට ඉස්සරහ ලින්ක් එක දානවාද අන්තිමට පවුනේ කියලා තමයි ගෲප් දෙක තුනකට දැම්මා තාමත් ටෙලිග්‍රෑම් නැත්තම් දැන් නම් ටෙලිග්‍රෑම් එකට එන්න කාලේ ආයේ අපි නම් WhatsApp වලට කතා බහ කියන බලාපොරොත්තු 2022 දිනා 2022 පන්ති වල නම් WhatsApp group හදන්නේ නැහැ කියන තීරණ ඉන්නේ මම
WhatsApp number එකක් අපේ block වෙලා. ඇයි? දැන් අර IT පන්ති ඔයගොල්ලෝ දන්නානේ. අර IT කරසයගේ ඒ පන්තියේ සම්බන්ධතාවයක් තියෙනවා. ලබන 31 වෙනිදා ලබන අඟහරුවාද ඊට පස්සේ පළවෙනි සඳා බදාද පස්වෙනි ඉඳ කොහෙද ඉරිදා ඔය සතියෙම සම්බන්ධතාවයක් තියෙනවා නේද software හදන්න උගන්වනවා කියලා ගෙනගෙන තේ හදන්න උගන්වනවා හරිද software හදන්න තමයි උගන්වන්නේ කියලා ගෙන ගන්නවා තේ හදන්න තමයි උගන්වන්නේ එතකොට ඒකට සම්බන්ධ වෙන අයට WhatsApp group හදලා WhatsApp group වල join කරනවානේ සමහර අය මොකද කරන්නේ join කළාම leave වෙනවා අපිට report වදිනවා එතකොට අපේ numbers block වෙනවා ඒක සෑහෙන කරදරයක් ඒ නිසා ලබනම අවුරුද්ද නම් කෙලින්ම WhatsApp නෑ Telegram පමණයි කියන තැන ඉන්නවා හරි එතකොට Telegram group එකක් සාමාන්‍යයෙන් අපිට ඕනි විදිහට control කරලා දැයි දැන් පේනවා මගේ Telegram group එක නිකන් text message එකක්වත් දාන්න බෑනේ සමහර අය දානවා ආයුයි ගාලා පව් ඉදින් delete කරලා log ගාලා ප්‍රශ්න විතරයි දාන්න පුළුවන් සා admin ලා ටිකට ඔය leaders ටිකක් ඉන්නවා ඒගොල්ලන්ට පුළුවන් text එකක් දාන්න එයාලා අනිත් අයට බෑ text දාන්න එපා මගේ telegram group එකේ ඉන්නවනම් ඒකට message දාන්න එපා sticker දාන්න එපා emoji දාන්න එපා ප්‍රශ්න විතරක් දාන්න වෙන මොකුත් දාන්න බෑ රවින්දි ප්‍රශ්න විතරමයි දාන්න පුළුවන් තේරුණා තුරා තමාරයි ඉන්නෝ ඕකා penalty වදිනවා ඉතින් එතකොට remove වෙයි ඈ එතකොට remove වෙයි seminar වල link එක ඕන්නෑ පැටි ICT seminar වල join වෙනවා නම් අපේ telegram group එකේ තියෙනවා ඔන්ලයින් තත්සනාව ඔෆිෂියල් Telegram channel එකක් තියෙනවා මේ වෙනකොට. ඒකට ගිහින් නැත්නම් ඒකට join වෙන්න. ඔෆිෂියල් Telegram channel එක අද message එක දාන්න Telegram group වලට. ඒකේ දාලා තියෙනවා. අපේ Facebook එකේ තියෙනවා. අපේ YouTube එකට ගියාම තියෙනවා. රට වටේම තියෙනවා ළමයි. මේ වෙනකොට 450 500 600 දාසන ප්‍රමාණයක් උදේ බලකොට register වෙලා ඉඳලා හවසට. right? එන්න පුළුවන්. මට capacity එක 3000ක් දාන්න. ඒකේ දවස් 3ක් 10 zoom එකට 3000ක් දාන්න. එනිසා යාළුවෝ මාත් ඔක්කොම දැනුවත් කරන්නේ සම්පූර්ණයෙන් ඔබලියෙන් වැඩ සටහන. හරිද? උදේ යාළුවෝ නැත්තම් Telegram කතා කරලා පැහැදිලි කරන Telegram කියන්නේ මාර එකක් බං ඒකට එන්න කියලා කතා කරනවා කියන්නේ. ඒක මාරයි ඒක ප්‍රශ්න අහන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන් quiz තරග දෙන්න පුළුවන්. දැන් විචාර දාන්නේ මේකට. right. ඊළඟට මාරුවා මාළුවා සංචරණය සඳහා කරවල් යොදා ගනී. මාළුවා ගමන් කරන්නේ මාළුවා එක තැනක ඉඳලා තවත් තැනකට ඇවිදින්න මාළුවා එක තැනක ඉඳලා තවත් තැනකට මුහුදේ ඇවිදගෙන යන්න පාවිච්චි කරන සංචරණ උපාංගය මොකද්ද ආ විසල්මා මොකද මේ මම ආව බලන්නවද කවන්නේ අයසි කෝ මාළුවා එක තැනක ඉඳලා තවත් තැනකට ඇවිදගෙන යන්න පාවිච්චි කරන සංචරණ උපාංගය මොකද්ද? මොකද්ද ජංගී? ජංගී කියනවා කරවල් නෙමෙයිලු වරල්ලු. ජංගී කියනවා මට මාළුවා එක තැනක ඉඳලා තවත් තැනකට ඇවිදගෙන යන්න පාවිච්චි කරන වරල්ලු. මම ඉතින්ලාම කිව්වේ ඇවිදගෙන යන්න කියලා. අමෙතර වෙලාවම කිව්වේ ඒකම තමයි. මාළුවා ඇවිදින්නේ නැහැ. මාළුවාගේ සංචරණ ක්‍රමය පිහිනීම මාළුවාගේ සංචරණ ක්‍රමය පිහිනීම ඔය ඉවත් පැත්තේ මාළුවා එහෙමද ඇවිදිනව නම් කියන්න ඕන ජනසි. මන් දන්නේ නැහැ බෙන්තරගෙන් එහා පැත්තේ මාළුවා එහෙමද ඇවිදිනවද කියලා. හරිද? මාළුවාගේ පිහිනීම තමයි මාළුවාගේ සංචරණ ක්‍රමය. ඒ සඳහා මාළුවා භාවිතා කරන සංචරණ උපාංගය. මුදේ මේ වචන බලන්න. සංචරණ ක්‍රමය සංචරණ උපාංගය තමයි මොකද්ද වරල් කියලා කියන්නේ වරල් කියලා කියන්නේ මාළුවාට වරල් කීයක් තියෙනවද දැන් ඔයාට කියලා කිව්වා තවත් තරකට සංචරණය කරන්න ඇවිදීම සඳහා කමුල් තියෙනවා කමුල් කීයක්ද තියෙන්නේ ඔයාට දෙකක් තියෙනවා ඔව් හරි හරි දාගන්න මාළුවාට වරල් දෙකක් තියෙනවලු මාළුවාට වරල් තුනක් තියෙනවලු මාළුවාට වරල් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? ප්‍රේමික, ඔය පැත්තේ මාළුන්ට වරල් කීයක් තියෙනවද? ලස්මි, කුරුණෑගල පැත්තේ මාළුන්ට කීයක් තියෙනවද? වරල් දෙකක්. වරල්
වරල් තුනක් මේ පොඩ්ඩයි පොඩ්ඩයි ඉස්සලා මට කියන්න මාළුවගේ වරලා තියෙන කොයි කොයි හරියද කියලා ඉස්සලාද පිටිපස්සේද මැදද අයදී කියන්නේ මැද මාළුවගේ තියන වරල් මැද ඉස්සෙල්ලා මේ ළමයින් අර ගෙදර අමලදාත රැසීමක් දාලා කියන්නේ මාළු ගෙනාවාම ගෙදර මාළුවා ටොප් ටොප් ගාලා කපලා මෙහෙම අනිත් පැත්ත අරලා බඩු කුඩු ගැදලා හුඳ ගන්න කලින් ළමයාට ගෙනාලා මාළුවා හොඳින් නිරීක්ෂණය කරන්න දෙන්න කියලා. ජීතේකට මාළුවෙක් බල්ලා නැහැ. දැන් අර මූදායින ගම්බලින් ළමයි තේරෙනවා මාළුවාගේ කය වලා තියෙන්නේ සයිරේ මැදලු. අපරාධ මම අද මාළුවෙක් කොපෙන්නාන සූදානම් කරගත්තා නැත්නම් හොඳට මාළුවෙක් මට පේන්න තිබ්බා නේ අපි එක අපර සතිය හොඳට මාළුවෙක් අරගෙන මාළුවා 3D බලලා කතා කරමු පොඩ්ඩක් එක පෙන්නන්න ඕනේ එතකොට එයා හොඳට පේන්නේ දැන් ඔය බලන්න වා හොයන්නකෝ ඔයා පොඩ්ඩක් හොයන්නකෝ හොඳට මේ සතිය ලබන සතිය කලින් මට මතක් කරන්න අපේ පන්තියේ කවුරු හරි මම අපර සතිය මාළුවෙක් පෙන්නවා කිව්වා කියලා ආරෙම කියනවා මාල් ටැංකිය කාඩ් දැන් වෙන්නේ කොහොකින් මාළුවෝ මෙහෙම අරගෙන බලන්න අපි කවුනේ අපි ඒ නිසා හොඳ 3D මාළුවෙක් අරගෙන උව හතර පැත්තට පහ පැත්තට කරකවලා ලබන සතිය බලමු අය අපිට කැමැතිකට කරකවලා මේ පැත්තේ උඩගුඩු ඉන්න ගහලා හරි අපි මාළුවාට කොයිද කල කොයිද වලල් දෙන්නේ කොයිද කර්මල් දෙන්නේ ඒ බලමු එතකොට තමයි බලා ගන්න පුළුවන් හොඳට රයිට් ඉතින් ඒ නිසා දැන් දෙක තියන්න මාළුවා සංකරණය සඳහා කර්මල් නෙමෙයි වරල් තමයි යොදාගන්නේ උගේ කර්මල ඌ පාවිච්චි කරන්නේ ශ්වසනය සඳහා කර්මලට කියන තව නමක් කියන්නේ කර්මල සඳහා විද්‍යාත්මක නම මොකද්ද පළවෙනි පාඩම කට්ටිය ඉතින් තත්තර තමයි මට කියන්නේ පරණ සමාජික විද්‍යා පන්ති කර්මලට විද්‍යාවේ පාවිච්චි කරන නම මොකද්ද කියලා දුන්නා මම ආයිසරි දන්නවද මම කියන්නේ උදේ මේ ටියුට් එක තියෙනවා අන්න රයිට් චන්ගේ මේ ටියුට් එක තියෙනවා අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ටියුට් එක ෆ්‍රී දෙන්නේ ටියුට් එක ටෙලිග්‍රෑම් ගෲප් එකේ තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකට ගිහිල්ලා ගන්න පුළුවන් ලින්ක් එක මම ආයෙත් පස්සේ දෙන්නම් මම අහන ප්‍රශ්න උත්තර දෙයි කර්මලට කියන නම මොකක්ද සාමාන්‍ය විද්‍යාවේදී එක ළමයෙක් කියුවා प्रश्न कॉपी कर ඔයාලා ලින්ක් ඕනි නම් අපේ Telegram group එකට යන්න ඒකට ගියාම අනිත් ඒවා ලින්ක් එක හොයාගන්න පුළුවන්. කෙලින්ම යන අපේ EduSepter group එකට ඔක්කොම ටික ඒක දිනවා. ආ දෙකයි මනෝජ් කියලා පුතෙක් මට කියනවා දෙන්නයි. දැක්කේ මම උත්තර යනවා අනිත් ඒක දැක්කේ නැහැ. පුතේ කර්මලට විද්‍යාවද කියන්නේ අපි ජලක් ලෝම කියලා. ජලක් ලෝම. ජලක් ලෝම කියලා පේනවද? right මේවා ඕනි වෙන්නේ කොහේදද දෙබෙදුම් සූචි වලදී ඔන්න දානවා නම් කෑනේ ජල ග්ලෝම ඇති ජල ග්ලෝම නැතික දැම ටීචර් බලේ මොකද කියන්නේ නෑ ටීචර් දන්නේ නැහැ මේවා මේ මෙවම මේ සීතියේම විද්‍යාවේ right එහෙනම් ඕනේ යනවා ඊළඟකට ගිරවා කකා ගිරවා නේද කකා ගිරවා නෙමෙයි විකා ගිරින සතෙකි ගිරවා විකා ගිලින සතෙකි. එතකොට මේකට මොකද මේ මාළුවේ කතාවට? දෙවෙනි එක. මාළුවා සංචරණය සඳහා කර්මලයක් වැළඳි. ඈ එතකොට දෙක වැළඳි. තුනේ වන්නේ. තුන්වෙනි එකට මනාපය ප්‍රකාශ කරන්නේ. උදේ chat දාන්න මගේ නම තියෙන එක පාවිච්චි කරන්න. ඔය පෝස්ට් එකක් ඇත්තේ. හරි සහ වැරදි කියන සිම්බල් පාවිච්චි කරන් chat එකට එවන්න ඕනේ උත්තර. හරිද වැරදිද කියන සංකේත පාවිච්චි කරන්න ඔයාගේ අත උසර ඔප්ෂන් එක තියෙන දැන හෑන්ඩ් රේස් ඔප්ෂන් එක ගාවම ඒක තියෙනවා කොළ පාට හරියකුයි ලතු පාට පතිරිකුයි ප්‍රශ්නේ තමයි ගිරවා විකා ගිලින සතෙකි අපි ඉස්සෙල්ලා වයිබ්‍රන්ට් කතාව කිව්වනේ
නෙපන්දිනේ කිව්වේ ආ ඔව් අට ආරංචි පස්සේ හවස දර්ශන සර කිව්වයි කියලා ෆයිට් ඩ්‍රෙස් කන්න එපා ගෝයි කියලා දර්ශන ෆයිට් ඩ්‍රෙස් දිනවා නේ පොතේ ඔයා කොහමද සාමාන්‍යයෙන් ගිලින්නේ මේ කන්නේ ඔයා විකලා ගිලිනවද නැත්නම් නිකම් බුක් ගා ගිලිනවද अभी අපේ සමුදේසහා පිළිවෙල එහෙම නම් එහෙමලු ඉස්කෝලේ මම මේ කියන්නේ ඒගොල්ල ගැන කතාව හරිද එතකොට එතරදී සාමාන්‍යම අය විතරයක් එහෙම තියෙන බත් එකක් ආව ඉඳලා ඉන්න මාළු කෑල්ලක් තියෙන එවන් නෑ අම්මලා ඉස්කෝලේ සාමාන්‍යයෙන් මොකද ගිනියන්න බෑ විතර පහක් විතර තම්බල යවන්න ඕනේ කො නැත්තම් ග්‍රෑම් 5කට ගුගල් මැප් දාලා යවන්න ඕනේ බත් එකට මේ සහයෝගයෙන් කරනවා එනිසා ලේසි වැඩි දාන්න නැතුව යවන ආල් මැස්සෝ ටිකක් එහෙම තමයි යවන්නේ ලේසි ගොඩක් යවන්න පුළුවන් රයිට් එතකොට ඔය මේ හෑන්ඩ් රේස් කරගෙන ඉන්නවා නම් කැමරා ඔන් කරන්න ඊළඟ පාරක් කියන්නේ නෑ මම රයිට් එතකොට ඒ විදියට තමන්ගේ කෑම එක දිගේ යනවා අපි කියමු දැන් චරුකීගේ කෑම ගා සමුදේමෙන් සෝරි ගත්ත ගාව සමුදේමෙන් සමුදිකේ කෑම එක දිගේ ගියාම මොකද අද සමුදලේ අම්මා පිටරයක් දාලා පිටරයක පිටරයක් මේ මේව කරලා තම්බලා කෑම එකට දාලා වැඩි දිරි ගන්නවා රයිට් කොට දැන් යවනවා ඉනිච්ච ගමන් දැන් මේක දි කරනවා කවුද දැන් මේකට වට වෙන්නේ සමුදේ පැත්තේ තිසුමි විසල් මායි ජනදී ජනලි සෙට් එකයි නිත්‍ය තමයි නෑ ඔය රූල් මිලා කට්ටිය වෙනවා ඉෂිකලා සෙට් එක වෙනවා රයිට් ආ සෝරි ඕ අකීෂලා අක්තිය මේවා අකීෂ මෙහෙ නම් මේවනවා මට සම්දි මාෂින් වල ඕන මන් දන්නේ සම්දි තමයි කියන්නේ සෙට් එක අර ඕන දැන් දිගහැරියා බත් එක දිගහැරියා මොකද කියන්නේ දිගාරණ කොටම සම්දි දකින්න අද අම්මා විතරයක් එවලා මට හන්න උන් ටිකත් එක නම් විතරේ කන්න වෙන්නේ නැහැ කියලා මොකද කියන්නේ බත් එක දිගාරණ කොටම බොග් ගාලා විතරයක් කරන බොග් ගාලා ගා කිව්වා නේද එහෙම කරන්න ඉන්නවනේ ඉස්කෝල නේද මට ඕන තරම් වෙලා තිබුණා ඉස්කෝලේ කාලේ බත් එක දිගියට පස්සේ විතරේ දිබ්බිත්තද තිබුණා බත් එක මෙහෙම අර රෝල් කරලා මේ ලන් ෂීට් එකේ දිබ්බි දිවිච්ච වෙලාවේ හැබැයි මේක කැරගිලා දිගෙල්ලා මෙහෙම දිගාරු වුණ විතරේ නෑ ඒක කඩේක කැමතර විතරේ ගිලිනවා එතරම් මේ වගේ ලාට ඩග්ගලා ගිලිනවා නේද දැන් ඔයගොල්ලෝ තේමනේ ඔය ගෙදර හොරෙන් පිටි පොඩ්ඩක් කනකොට නේද නේද හොරෙන් ටීන් ටිකක් කනකොට අපහාවෙන් නෑ මස කර කර බොබ් බොබ් ගාලා ගිල්ලා දානවනේ දව ඉස්සරියම නෙස්ට මෝල් බොන්නේ නේද? ගෙදර නෙස්ට මෝල් දිනවනේ ඉඳලා. හක් ගාලා මෝල් පානේ කියලා ඩොට් ඩොක් ගාලා බොනවා. බොන්නේ නැහැ කන. කන්නේත් නැහැ ගිලිනවා. මේ මේ දවස්වල පොඩක් අමාරුයි මේ දවස්වල නැහැනේ හොයාගන්න පොඩක් අඩු වෙන්නේ මේ දවස්වල. මේ දවස්වල නැහැ නේද? තියනවද? අමන්නේ නැහැ. සමහරයි කියනවා අඩුයි කියලා නැහැ කියලා. මට එහෙම හොයන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මේ පාවිච්චි නැති නිසා. මේ සිංහල සර් මට කිව්වා නැහැ කියලා. සිංහල සර් පැත්තෙන් හොයාගන්න නැහැ කියලා. කොන්කිරි හොයාගන්න නැහැ කිව්වා. මම කිව්වදී වැඩි වෙනසක් නැහැ මේ කඩේ ඇති ෂුවර් එකටම අර මැගි පිටිකල කොන්කිරි කියලා එකක්. ඒක අරන් කියලා හදලා බලන්න කියලා. වැඩි වෙනසක් නැහැ කියලා. ඔක්කොම එක වගේ සුදු පාට කිරිනේ. බිව්වා කියලා ඉතින් මෙලෝ වැඩ වැඩිකුත් නැහැ නේද? Tamange එකට මෙලෝ වැඩක් නැහැ නේද? කිරි බිව්වා කියලා. किसी में क्या करें निकाल कर बड़े पेपर में इधर है मैं इस दिन क्यों मरी था मैं किरी बोने के बिस्किट खाने के दिन प्रतिपल मैं ऐसा आदि पीटी किरी वाला करना बैठना के बाद बैठते चोर करना खाने के दिन मैं की पीटी का तो बोल किरी के लगा
ඕක ගෙනාලා අද බොන්නනේ සීට් එකක් දා වැඩි වෙනසක් නැහැ ඕකේ හරිද ඔන්න එතකොට ඒක නෙමෙයි මගේ මේ කතාව අපි සාමාන්‍යයෙන් ආහාර ගන්නෙත් මේ මොනවා කළද අපි දැන් වාර බත් එක බෙද දුන්නා ඔයා මොකද කරන්නේ බත් එක ගිල්ලවද ඈ දැන් පාඩුවේ පැත්ත කරලා වාඩි වෙලා ගෑනලා වෙන්න ඇටෙන් ඇටේ ඇටෙන් ඇටේ සුට්ටම් බටිච්ච දාන් ගෙඩියක් කනවා වගේ පොඩ කනවා ඈ ඒව කන්නේ තුන්දලා තියෙනවා මම ඕන නම් කියන්න මේව නේද ඔය දල්ස් මේ කවුද දල්සන්සගේ පන්ති එහෙම දල්සන්ස කියනවා මට මෙයා තමයි කන්නේ වැඩිපුරම පන්තිය කියලා ඈ දැන් එහෙම කන්න දෙන්නෙත් නැහැ කොයි සමහර ළමයිට අම්මලා අපි අදම්මලා කියන්නේ මම නම් මුකුත් කියන්නේ නැහැ කන්න දෙන්න හරිද එතකොට උදේ කිරිපිටි කතාව මම ආයෙ කියන්න ඕනේ නැහැ ඊයසදී වීඩියෝ එක YouTube එකේ තියෙනවා ඔන්ලයින් ක්ලාස්වල YouTube එකට ගිහිල්ලා ප්ලේ ලිස්ට් එකක් ඇති මගේ සයන්ස් ක්ලාස් එකේ වීඩියෝ ටික ඒකේ ඊයසදී වීඩියෝ එකේ තියෙනවා ඊයේ කොහෙද දැම්මේ ඊයේ ලේසියෙන් බලන්න ඒකේ තියෙනවා මුළු කතාවම කිරිපිටි බොන එකයි රයිස් කන එකයි කොත්තු කන එකයි පාඩනවා ඒක බැලුවම ලවසද ඕලන්න හරි ඒක වෙනම කතාවක් ඒක ඊයසදී අද අලුත් කතාවක් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කන්න පාවිච්චි කරන්නේ ආහාර විකර්ණ පාවිච්චි කරන්නේ මොනවද? ඔයා ආහාර විකා කන්නේ මොකක් කරාද? මොකක් පාවිච්චි කළද? ඔයාට ආහාර විකර්ණ පුළුවන් ඔයාට මොනවද තියෙන්නේ සර්? ආ ඔයාට බත් තියෙනවා නේ. මම මේක කලින් දවසේ ඩිස්කෂන් එකේදී පොඩ්ඩක් කතා කළා. අපිට මේ වෙද්දි දත් කීයක් තියෙනවද? සාමාන්‍යයෙන් අපිට දත් කීයක් තියෙනවද? අපි කියන්නේ ඔයාට. ඔයාට දත් කීයක් තියෙනවද? 42 කියලා තමයි සමහර දුම් අක්ක මෙහෙ ඇත්තේ 42ක් මේ පැක් වෙන්න බෑ ගයන ධ්‍යානෙම ගයන නට දත් කීයක් තියෙනවා අවන ගැල්ලාද කියන්නකෝ දත් කීය මේවා දත් හොරෙන් ගයින්න පුළුවා අට වහගෙන දිවෙන් ගයින්න ඕන එකයි එහෙනම් ඉතින් ගයින්න ඕන දිවය අය අය එකයි දෙකයි කියන ඔයාට දත් කීයක් තියෙනවද? ඔබ ගොඩක් අය මට කියනවා දත් 32ක් තියෙනවා කියලා. ඔව් පුතේ, ඔයාට මේ වෙද්දි දත් කීයක් තියෙනවද? ඔයාට මේ වෙද්දි දත් කීයක් තියෙනවද? දත් ඔයාට තියෙනවා 24ක්. ඔයාට දත් 32ක් නෑ. අර ඉස්කෝලේ යන කාලේ ඔය ළමයි කියන්නේ ගහක් දත් 32 වට යනකෙ. පුළුවන් නම් ගහන්න කියලා කියනවා එයි. බෑ 32ක් නෑ. ආ පුළුවන් නම් 32ම යවලා බලනවා. 32ක් නෑ අර වවලා ආයි දත් ඊට වල යවන්නේ. එහෙනම් දත් 32කින් බට් යනවා වගේ කතා කියන්නේ බා ඉස්කෝලේ ගියාම ළමයි ඉන්නේ. කියනවා නෝන්දර? ආයෙත් දින නෝන්දර. නේද? එතන එහෙම කියන්නේ බා දත් 24ම කියලා කියන්නේ. ගහක් දත් 24ම බට් යන කියලා එහෙම කියන්නේ. අර මනුස්සයාලේ ගහන කෙසේද දුක කල්පනා කරා යකු 24යි කිව්වේ. මම දෙකක් තියෙන බෑ. සාමාන්‍ය අපි දැන් කඩේ දත් 32ක් තියෙනවා කියලා. මේ 24ේ ඉතුරු වට මේ පැත්තේ යට දෙකයි උඩ දෙකයි හතරයි මේ පැත්තේ යට දෙකයි උඩ දෙකයි හතරයි අටක් ඔයාට නැහැ මොනවද දේවල් කියන්නේ මේ මොන දිවහරි හොඳට අතේම හොදලා තියෙනවනම් අතහරි දාලා බලන්න ඔයාට හොයි කෙරවලේ දත් ටික නැහැ කියලා නේද වැඩේ විනීතව කරනවා නම් දිවේ වල බලද හැකි ඔය නිකන් ඕනිකක් එකයි වගේ නම් දත් කෙලිම අත දාලා බලද හැකි එහෙනම් සමහර අය කැමරාව ඕෆ් කරලා අත දාලා වෙලා තියනවා කියන්නේ. කවන්න නැහැ ඉතින්. මට පේන්නේ නැහැ කියලා ඉතින්. හොඳයි. හරි. එතන ඔව් ඇයි ඒකේ තමයි මම මේ කලින් එඩියුසප් එකේදී කිව්වා. තංගල් කියන ඇයි කියන හොඳද? ඇයි වෙන්නේ අපිට මේ දත් මේ ඉතුරු හක්කෙදත් එන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 30 පැන්නාම. ඒ කියන්නේ මගේ තාම දත් තියෙන කීයද? 20. ඇත්ත කතාව. හරිද? මට මං කිව්වා මට තාම වැක්සින් කරලත් නැහැ. හරිද? මට වැක්සින් එක ගන්නවත් වයසනේ. ඇත්තම කතාව. ආයේ කිරහන වගේ සත්තයි. මට 30ක් නෑ වයෙන්න බා. මට 16. හරිද? ඒක තමයි පොඩි අවුලක්දී මට 30ක් නෑ හැබැයි. හරිද? අපි යන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට 16 මාසෙයි ඉතින් ගිය සතියේ නේ. හරිද? 16 මාසෙයි. එතකොට මට තියෙන 34යි මගේ තාම හක්කේ දත් ටික ඇවිල්ලා නෑ. හරිද? මේ මෙතන අමාරුයි වෙන පන්ති කීයවට බිසිකල් මට කටවලා වෙනවා තිබ්බ බොරු නම් මෙන් දත් ටික නෑ කියලා. මම මේක අමාරු කැමරාව කඩලා දාලා නවරින් ඒ නිසා මේ හොඳ වෙලාවට මේක හොඳයි හරිද දත් 32ක් නෑ මට 24යි
ඔක සාමාන්‍යයෙන් අවුරුදු 30 පැන්නාම තමයි හක්කේ දත් එන්නේ. ඔයාලට කියන්නේ ඉතින් අපේ ගම්වල කියන්නේ අර ගම්වල කියන්නේ ඔකට ඥාන දත් කියලා. ඒ කියන්නේ ඔය දත් තියෙනවා සාමාන්‍යයෙන් ඒ මොනසෙට මොලේ තියෙනවා වගේ කලකට. ඒ කියන්නේ අලුත් 30ක් ජීවත් වෙච්ච කෙනෙකුට හොඳ අත්දැකීම් ගොඩක් තියෙනවානේ. ඕ ලෙවල් පාසලා නැහැ, ඒ ලෙවල් පාසලා නැති වෙන්න පුළුවන්. හැබැයි යා සමාජයේ ජීවත් වෙලා අත්දැකීම් ගොඩක් තියෙන නිසා එයා ටිකක් පරිණතයි බුද්ධිමත් කියලා සලකනවා. ඒ නිසා ඔය කතාවට ඉස්සර කියන්නේ ඔකට ඥාන දත් කියලා. රයිට්? ඒ නිසා ඔයගොල්ලෝ තාම ඥාන දත් නැති නිසා තාම ඥාණී නැහැ කියලා තමයි සලකන්නේ. මේ මටත් තාම නැහැ. අර තාම ඥාණී නැති වුණා. අර ඇත්තටම මට තාම එහෙම දත් බැරිලත් නැහැ. මට එන්න ඕනේ වාසිය සම්පූර්ණලත් නැහැ. මට දත් 32ම තියෙනවා. අර හොඳයි දත් 32ම තියෙනවා නම් විශේෂ වෙන්න ඕනේ අවුරුදු 10 11 දත් 32ම තියෙනවා. හරි නියමයි. එතකොට අපි ආහාර විකා ගැනීම පාවිච්චි කරන දත් නේද? ඔගොල්ලෝ දවසට කීපාරක් දත් මදිනවද? අවංගව කියන්නේ කි බොරුවට කියන්නේ බදී පාරක් කියලා. එකපාරයි. සමහර අය බින්දුවයි කියලා මේක දවස් දත් මදින්නේ නැහැ. අද වැද්දාම හිට මදින්න ඕනේ නැහැ. එහෙම අපරාධි පුරුෂ වගේ වෙනවනේ. එහෙම දවසට දෙපාරක් දත් මදින්න. දත් මදින්න ඔයගොල්ලෝ මොනවද පාවිච්චි කරන්නේ? නෑ මම හරි බුරුසෝක් කියලා මම දන්න පොල්ලෙල්ලෙන් මදින්නේ නෑ. මම දන්න බුරුසෝක් කියලා. හරිද? මම අහන්නේ. ඉස්සනහා පාවිච්චි කරන්නේ මොනවද කියලා. බුරුසුවේ නිකම් බුරුසාරම් මම දැන් එනවා කරගෙන. බල බල පට ගන්න. ඔය ඉස්සනහා පාවිච්චි කරනවා විවිධාකාරයේ විවිධ නම් වලින් හඳුන්වන විවිධාකාර බ්‍රෑන්ඩ් වලින් තියෙන මොනවද? දන්තා ලේබල් ටූත් පේස්ට් කියන්නේ නේද? දැන් ඔයාලා දැකලා තියෙනවා නේද? මේ මම කිව්වේ සාමාන්‍යයෙන් විද්‍යාව හොඳට ඉගෙන ගත්තාම ටී වලට hinaන හොඳට. සමහර ජීවිතේට hinaන යන්න චිත්‍රපටි වල මේ වෙන සීරියස් කෑලි වල මට hinaන. ඇයි? ඒකේ තියෙන ගොම් අර ගොම් පාට් එක දැකලා. ඒ වගේ සමහර ටීවී දැන් නිකන් ටීවී එකේ ඇඩ් බලනකොට මෙහෙ hinaන්නේ නැහැ ලේසි. මට සාමාන්‍යයෙන් ටූත් පේස්ට් ඇඩ් එකක් ඊට පස්සේ මොනවද මේ අර ෂැම්පු ඇඩ් එකක් වගේ ආවොත් මට බකස් ගාලි නෑනවා. දැක්කම මම වැඩි ටීවී බලන්නේ නැහැ. ඒ නිසා මට වැඩි පේන්නේ නැහැ. පේන වෙලාවට මට උන් තක් ගාලි නෑනවා. මේක පෙන්වලා දැක්කා. ටූත් පේස්ට් ඇඩ් වල පෙන්වන ලොකු වංචාව තමයි. අර ලොකුම බොරුව තමයි. ඒගොල්ලෝ පෙන්වනවා මේ මම දන්නේ නැහැ මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා මේ 3D කරලා පෙන්වනවා. දත් ටික තියෙනවා. දත් මැද්දාම මේවා තියෙනවලු මේ ටූත් පේස්ට් එකේ තියෙනවලු කැල්සියම්. ඒගොල්ලෝ කියනවා ටූත් පේස්ට් එකේ කැල්සියම් තියෙනවා. මේ කැල්සියම් ගිහලා දත් වල තියෙන පොඩි පොඩි හිල් වල ගිහලා හිල් වැහෙනවා කියලා. පෙන්නනවා අරක 3D කරලා. නේද? 3D animation එක හදලා පෙන්නනවා දත් ටික මෙහෙම දිනවා පොඩි පොඩි හිල් දිනවා. අර කැලි ගිහින් මෙහෙම තැම්පත් වෙනවා. හරිද? ඕක සාමාන්‍ය බුද්ධියක් තියෙන විචාර බුද්ධිය කියලා එකක් තියෙනවනේ. සමහර වෙලාවට තියෙන විකාර බුද්ධිය කියලා එකක්. ඒකනේ මම කියන්නේ විචාර බුද්ධිය කියලා එකක්. මොලේ පොඩ්ඩක් හිතලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. ඕක දැක්කහම කල්පනා කළාම ඕනි රට හරකේකට තේරෙන්න එපයි. යකෝ දැන් මගේ දත් ටිකේ හිල් නැත්තම් මම අරකින් දැන් දවසට දෙපාරක් මදිනවා නම් අර කැල්සියම් තට්ටුව මෙහෙම තැම්පත් වෙලා මගේ දත් ටික මෙහෙ ඉන්න බෑ පුතේ මම දැන් අවුරුදු කඩපටි මල්ලි කර අවුරුදු ගාණක් මම දැන් මෙහෙම අවුරුදු 16ක් මම දැන් මෙහෙම දත් හදලා නේද අවුරුදු 16ක අවුරුදු 5ක් දත් නැහැ කියනකො 5ක්ම දත් නැහැ දත් නැද්ද නැහැ කියනකො ඉතුරු අවුරුදු 11ක් මම දත් නැද්දනේ ඔයගොල්ලෝ වගේ මම අදන වැඩි කී නෑනේ හිට වදිනවා ඔන්නෙ කියලා හරි එතකොට එහෙම මැද්ද ඔයාගේ අම්මලා තාත්තලා ගන්නවා ආච්චි ගන්නවා අවුරුදු කීයක් දත් නැද්ද ඉතින් අර කැල්සියම් දත්තු අරගේ කැල්සියම් තියෙන එක දැම්පත් වෙලා හිල් නැහැ දැන් හිල් වැහිලා හිල් උඩින් බැදෙන්න බෑ මේක ඇයි ආ මේ දත්තුල හිල් නැහැ කියලා කැල්සියම් බඩට යනවා ඒක මෙන්න නිදි දත උඩ මේක දැම්පත් වෙන්න බෑ තේරෙන්නේ මම කියන එක ඔයාගේ දත්තුල මුලින්ම යත්කියම කිහිලි තිබ්බා හරි ඉරිටික වැහුණා ඊට පස්සේ යත්කිය ඇවිල්ලා අද හිල් නැහැ අපි ඕන්නේ අද ඩියුටි නැහැ කියලා ගෙදර යනවාද කැල්සියම් ටික නැහැ නේද දත උඩ බැදෙන්න බෑ ආ බැඳිලා මේ දත් ටික මේ එනවා නේද මොන්න බොරුද ළමයි මොන්න බොරුද හරිද පට්ටපල මූලික බොරු දත් මැද්දා කියලා ඒ දත් වල තියෙන හිල් වැහෙනවා ඒවා වෙන්නේ නැහැ හරිද ඒව වුණා නම් ඔයාලට මම කියන විදිහට අර මට ඔය බ්‍රෑන්ඩ් පෙන්නන්න එපා අකක් අත දන්නේ නැහැ මම ඔය කියන විදිහට දත් මැද්දලා එහෙම වුණා නම් මේ එනවා දත් ටික ඒව ඇවිල්ලා නැත්තම් ඒක බොරු ඊට වැඩි අපං ගෑල් ළමයි ෂැම්පු එක අර ෂැම්පු ඇඩ් එකේ පෙන්නනවානේ කිස් ගාලිගේ මෙහෙම ප්‍රෝටීන් යනවා ෂැම්පු ඇඩ් එකේ පෙන්නනවානේ කිස් ගාලිගේ මෙහෙම ප්‍රෝටීන් යනවා කිස් ගා මෙහෙම අර මෙහෙම තියෙන කිස් ගා බොග් ගා කෙලින් යනවා ස්ට්‍රේට් කරනවානේ එහෙම කෙලින් එන්නේ එහෙම කෙලින් යන
අර මොකද මේ බීටල් චලයකට කියලා ස්ට්‍රේට් කරගන්න ඕන. හරිද? බ්‍රෑන්ඩ් කියන්නේ මම මේ බ්‍රෑන්ඩ් නැතුව කියන්නේ. මොකද මේ වීඩියෝ එක රෙකෝඩ් වෙන නිසා. හරිද? නම් මේ වන්න බෑමනේ කේක ගාදි ඔක්කොම එකයි. මේ කෙස් ගස් හැදෙන්නේ මේ අපේ නියපොතු හැදෙන්නේ අපේ ශරීරයේ තියෙන මැරුණු සෛල වලින්. මේවා මැරිලා ඒකයි වාට කොණ්ඩේ කපනකොට රිදෙන්නේ නැත්තේ. සංවේදන නැහැ, වැඩෙන්නේ නැහැ. මේ වැඩෙන්නේ අර මැරුණු සෛල එකතු වෙලාම දික් කරනවා විතරයි. වෙන වර්ධනයක් නැහැ. මේක දිගේ කොහෙද ළමයි ප්‍රෝටීන් යන්නේ? ඉතින් ඔයා හිතන්නකෝ මට ඔය ඇඩ් එකක් ගන්න ඉනාය නැද්ද කියලා. සාමාන්‍යයෙන් මම ඉනා වෙන්නේ කියලා. අද තමා ගැලම හිතනවා මේක තමයි ගන්න ඕනේ බ්‍රෑන්ඩ් එක ඈ කොන්නේ දිගටම ප්‍රෝටීන් යනවා මේක විතර ප්‍රෝටීන් තියෙන්නේ කියලා ගන්න විතර ප්‍රෝටීන් නෙමෙයි මොන ප්‍රෝටීන් තිබ්බත් කොන්නේට එහෙම සාතු කරලා වැඩක් නෑ ඒක එහෙම වර්ධනය වෙන ශක්තිමත් වෙන එහෙම එකක් නෙමෙයි හරිද ඒ නිසා ඔය වගේ ඔය ප්‍රචාරණ දැන්වීම් වලට අහු වෙන්න එපා මට බල බොරුවා නේද ෂැම්පු දාන එකෙන් ටිකක් අර මොනවද ඉස්තෝරිය නම් මනම් දිනවන නම් ඉස්තෝරිය කියනවා විනාශ වෙන්න ඒකම හේතු වෙන්න පුළුවන්. ඒක බලපාන්න පුළුවන්. ඒව ඇති වෙනවා ඒක සාධාරණයි. කෙස් කාලේගේ ප්‍රෝටීන් යන්නේ නැන්නේ. ඒක අදිනම් ඔයාලට මාව මතක් කරේ ටීවී එකේ ඔය ඇඩ් එකක් යන කවුරුද බ්‍රෑන්ඩ් එකක් කියනවා ඔය ඇඩ් එකක් යන වෙලාවක් ගන්න ඔයාලට මාව මතක් කරේ. ඒ අලු කිව්වේ මේක නේද කියලා. හරිද? ඊට පස්සේ දැන් අපි ටූත් පේස්ට් වලින් දැන් කවුද අපේ නම කියගන්නද? අයි කවුරේ කවන්නේ පස්සේ කියන්න බල. එතකොට අපේ ළමයි දැන් කල්පනා කරනවා මොකද දැන් දත් මදිනකොට මේකට කැල්සියම් එන්නේ නැත්නම් දත් වලට ඕනි කරන මේ කිසිම දෙයක් මේකෙන් වෙන්නේ නැත්නම් අපි මොකටද ටූත් පේස්ට් වලින් දත් මදින්නේ? ඇයි අපි ටූත් පේස්ට් වලින් දත් මදින්නේ? ඇයි නැතු කිඕකෙන් වා දත් මදින්නේ? හොඳලාට අනිත් අයගේ වීඩියෝ පේන්නේ නැහැ. නැත්තම් මෙතන බ්‍රෑන්ඩ් එක පේනවා හයිලයිට් වෙනවා. බය වෙන්න බෑ ඔයගොල්ලෝ කැමරා ඔෆ් කරගෙන ඉන්න ඔයා මිත්‍රය වෙන්න පුළුවන්. ගොඩක් අය කැමරා ඔන් කරගෙන ඉන්න අපේ එකේ එහෙම පේන්නේ නැහැ අනිත් අය. කියලා බලන්න බෑ. ඒක ඔන්ලයින් තක්සලා විශේෂ කාරණාවක්. ගඳ නැති වෙන්න. ගඳ නැති වෙන්න නම් ඉතින් අර මේ බෝම්බ කෝට්ටක් අරන් තට්ටු සුද්ධ කරලා දෙන්න. ඔය කියන දරා ලොකු ගඳක් එන්නේ නැහැ. දවස් දෙකක් දත් බදින තු කිටිජ කියලා. ඒකයි. පුරුද්දක් විදිහට තමයි ඒක වෙන්නේ. අවය හේතු ගොඩක් තියෙනවා කටෙන් ගඳ එන එක නිකන් මේ දවස්වල කතා කරමු ටිකක් වෙලාවට වැඩක් නෝක සංගාරමණ කියන අවසාන වශයෙන් ඇයි අපි දත් මදි දත් සුදු වෙන දත් සුදු වෙන ඕන වර්ෂා අර මේ කඩේ තියෙනවා තීන්ත වර්ග ලැක ටිකක් ගෙනාද ඒක ගන්න සුදු වෙනවා අම්මා කියන නිසා උදේ අම්මගෙන් සමයි දත් ටික ඔක්කොම මදිනවා හරි ඒක කවන්නේ කියන මේ පැත්තකින් මේක දත් බදිනකොට අපිට ඒකේ තියෙන එකම දේ තමයි ටූත් පේස්ට් වලින් අර දත් මදිනකොට අපිට තියෙන පොඩි ආතල්ලක විතරයි ඒකට මෙහෙට බුරුසෝ ලේසින් යනවනේ ඒ ආතල්ලක අර වෙන කිසිම දෙයක් ටූත් පේස්ට් එකකින් වෙන්නේ නැහැ ඕක නැතුව දත් මද්ද කියලාවත් ඕක තියාගෙන දත් මද්ද කියලාවත් වෙනසක් දත් වලට වෙන්නේ නැහැ අර දත් මදිනකොට පොඩි ආතල්ලකක් ගන්න තමයි අපි ටූත් පේස්ට් සල්ලි වේලා කරගෙන කඩේ ගිහිල්ලා ටූත් පේස්ට් නැත්තම් දත් මදින්නත් නැහැ සමහර කවල් උදේ ඒක ඉවර නම් තාත්තා දත් බදින දු තාත්තා වැඩේ වල ටූත් පේස්ට් එක කියන්නේ කේ ඒ අර පොඩි ආතල්ලෙක් ගන්න මේ වෙලා නැද්ද කිව්ව ලෝන්තර වෙලා ඇති ඉතරයි හරිද දත් මදිනකොට මේ විහස කියන කැමරා මොනවද රැඳින කැමරා අයින් කරන කියලා ඒකට ටූත් පේස්ට් ඕනේ නැහැ මම හැබැයි ටූත් පේස්ට් මොකටද ඕනේ කියලා ටූත් පේස්ට් ඕනේ නැන්නේ අර අපේ දින පොඩි ආතල්ලෙක් ගන්න උතරයි නිකන් බුරුසුවෙන් තමයි ඒක උඩට බුරුසුවත් ඉතින් ඕනිම නැහැ අර පොල්ලෙල්ලක් හරි ගමන්නේ අරගෙන වදින්න පුළුවන් හරි කිසිවොලක් නැහැ සමහර ගෙවල් තියෙන්නේ සමහර ගෙවල් පොඩි පොඩි අය ඉන්නවා අවුරුදු 3 4 සමහර අය ඉන්නවා අර එයා දත් මැදට ගෙදර බල්ලවක් දත් ටික මැද්දේ එහෙම කලන්ද ඔයගොල්ලෝ තාත්තේ මමත් දත් ටික මැදට බල්ලගේ දත් ටිකත් මැද්දුවා කියනවා උදේ බල්ලට දත් බුරුසුවක් නැහැ නේ කොහොමද තාත්තගේ බුරුසුවෙන් මැද්දුවා කියනවා නේද ඉන්සයි වලසක් නේ නෝනේ එහෙම එහෙම කරපුවා ඉන්නවා නේද මම නෙමෙයි අපේ ගෙදර බල්ලෙක් හිටින අය කාලේ හොඳ වෙලා නැත්තම් මාත් මද්ද අම්මලෙන් තනියෙන් දඩටික වලි ඕ ඒ කතාව දන්නේ ඉතින් කාටුන් බලලායි තමයි ඇයි කාටුන් බලන්න ඕන ඔබ තේරෙන්නේ සමහර අය නම් කාටුන් බලනවා සමහර අය හිතනවා මේක ඇත්ත කතාවක් කියලා නෑ මේ කාටුන් එකයි සිදුවීම කාටුන් එක දන්නවනම් මේක දන්නවා ඇයි හරි එහෙනම් ඔන්න
අපිට විකා ගිලින්න අපේ දත් උදව් වෙනවා. ඔන්න දත් කතාව සෑහෙනවා කිව්වා. හරිද? දත් වාඩය අමතක වෙන්නේ නැහැ. වයිට් ඩ්‍රයිස් වගේ තමයි. හරිද? හැමදාම මේම කතා කිය කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. හරිද? ඔන්න දත් කතාව. හරි? එතකොට මොකද ඉතින් කාර්ණේ කියලා අහන කාර්ණ එක තමයි අර තියෙන ගන් මොකද නැ ගන් යන්නේ දගය. හරිද? දගය කියනවා ඔබදී. කාර්ණු බලන්නට මම චූටි ගා. චුට්ටයි චුට්ටි මම බලන්නේ නැහැ. හරිද? හරි. ඔන්න එතකොට අපිට විකා ගිලිනවා නම් මෙන්න විකා ගිලින සත්තු බලන්න කොටියෝ සිංහයෝ ඒ වගේ සත්තු ගත්තාම විකා ගිලින්න ඒගොල්ලන්ට උදව් වෙනවා ඒගොල්ලගේ තියෙන දත් අපිට තියෙන දත් වර්ග කීයද අපිට තියෙන දත් වර්ග හතරක් මම මේ කලින් කතා කරලා ඉන්නේ චැප්ටර් එකේදී අපිට දත් වර්ග හතරක් තියෙනවා මොනවාද කෘන්තක රදනක චාරුක සහ පුරස්චාරු කියලා පිටිපසට කෘන්තක රදනක මේ හරි චාරුවට පිටිපසට කි පුරස්චාරුවට රයිට් කෘන්තක කියන වාක්‍ය ඉස්සරහ කියන පොල් දත් දෙක උඩ දෙක උඩ කියලා ගන්නකො උඩ 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 තියෙන ඇන්දේ ගැන මම කියන්නේ මේ දෙක ඔයාලා පොල් දත් දෙකක් තියෙනවා මේ දෙක හරිද ඊට පස්සේ අර යකා දත් දෙකක් තියෙන්නේ දෙපැත්තෙන් පොල් දත් දෙක තියෙනවනේ එහෙම නැත්තම් වෙනසක් විශේෂ වෙන්නේ නැහැ මේක එහෙම තියෙනවා ඈ ඒක මගේ තේමයි වාගේ තේමයි මේ දත් දෙක උල් හරි ඒක තමයි අර මේ ඩ්‍රැකියුලා එහෙම වුණාම මේ සෝම්බි කෙනෙක් එහෙම වුණාම මේ දික් වෙනවා සෝමි ෆිල්මේ බලලා තියෙනවනේ ඩ්‍රැකියුලා ගේම දික් වෙන්නේ මේ දත් එකයි මේ යට දත් දෙකයි උල් දත් හතර. ඔයාලා දිග තියෙනවනම් බලන්න පුඩක් ඩ්‍රැකියුලා වගේ දන්නේ නැහැ තමයි සාමාන්‍ය ප්‍රමාණය තියෙනවා. හරිද? උල් දත්. ඒවට අපි කියනවා රදනක කියලා. දැන් අපි මේ ඉස්සරහා දත් වලින් කරන්නේ කරන වැඩේ කියන්නේ ඉස්සරහා දත් වලින් කරන්නේ මොකද කරන්නේ? මොකක් හරි දෙයක් කඩාගෙන කඩා ගන්නවා. උදාහරණයකට මොකක් හරි දෙයක් කඩා ගන්නවා බලන්න. බත් කරනකොට මම ඒක කඩා බත් කරනකොට කඩා ගන්න එක තියෙනවා එ නෑ තුරාය මස් කරනකොට වෙනයි හරිද මස් කරනකොට නෙමෙයි මස් කරනකොට නෙමෙයි මස් කරනකොට ඔයගොල්ලෝ කඩා ගන්න නෑ ඔයගොල්ලෝ මස් කන ඉරලා හරිද කඩා ගන්න බෑ කණේ කඩා ගන්න නෑ කන විදිය හරිද උදාහරණයකට ගන්නකො ඇපල් ගෙඩියක් පේර ගෙඩියක් කරනකොට අපි ඉස්සරහට ඇපල් ගෙඩියක් ගොඩක් හක් ගෙඩියක් කරනවා ඈ අපල කරනකොට කවදාවත් මං කියන්නේ සම්පූර්ණ ගෙඩිය වල මෙහෙම කරනකොට අර මෙහෙම පීයක් අරගෙන කපලා එහෙම කරගෙන නෙමෙයි ඈ එතකොට හක් විතර බඩ පුළුවන් ඒක හපල කවදාවත් අපල ගෙඩිය කෙලින්ම ලොකු ගෙඩිය පිටින් හක් ගෙදිනා බලන්නේ බෑ අපලේ මපන්නත් බෑ එහෙම පුළුවන් නම් කියන්න ඕනේ පට නෙමෙයි අඩ පටවට දාන්න ඕනේ එහෙම පුළුවන් නම් ඒක බෑ ඉස්සරහට හතරෙන් තමයි ඒ කියන්නේ උඩ දත් දෙකේ උනේ පිටි යට දත් දෙකේ තමයි පොල් දත් වලින් තමයි මම කඩාගෙන ඊට පස්සේ මස් වර්ගයේම කනකොට ඔයගොල්ලෝ මේ ඉස්සරහින් ගන්නේ ඔයගොල්ලෝ කුකුල් කකුල කකුලයි කියනවා අද අම්මා චිකන් හදලා ඔන්න කුකුල් කකුලක් තියෙනවා රයිට් එළම චිකන් ඩ්‍රම් ස්ටික් හම් වෙන්නේ චිකන් ඩ්‍රම් ස්ටික් එකේ ඔයා කවදාවත් මෙහෙම ඉස්සරහින් කඩා ගන්නවද නැහැ මෙහෙම තියලානේ අල්ලන්නේ අර තුරාය කලින් තුරාය මේ තරුල කලින් බෙන්නෝ වගේ මෙහෙම දිනා ආව ගල අපරාණ කර ගන්නවනේ එයා ඔයා ඒවල්ලන්නේ මේ උල් දත් වලින් ඔයා ඒවල්ලන්නේ මේ ඔයා විදිහට ඊළඟට යකා දත් වලින් ඔන්න කල්පනා කරන්න මම මොන දත් වලින් අල්ලන්නේ කියලා ආයි චිකන් කනකොට බලන්න යකා දත් වලින් අල්ලන්නේ ඇයි මොකද ඒ කරන්නේ ඒකෙන් කරන්නේ සිදුරු කරන එක ඒකෙන් කරන්නේ සිදුරු කරලා ඉරලා දෙනවා අපිට කෑම ඊට පස්සේ ඉතුරු ඔක්කොම මොකද කරන්නේ ඉතුරු ඔක්කොම ක්‍රොන්ත එක රදලක දෙක කඩාගෙන ගත්තාම තාමකයි පුරස් තාරකයි මොකද කරන්නේ ආම්බරනවා ඇම්බරිලක් ආයි නෑ තලපේනවා අඹරලා ඇතුළට යවනවා එහෙම ආම්බරනවා ඉතින් ආයි ගිහින් බ්ලෙන්ඩරේ බලාලේ බ්ලෙන්ඩරේ මොනවද? දැන් ඔයාලට අර බ්ලෙන්ඩරේට චිකන් කඩු ටිකක් දැම්මොත් මේ Google මස් හරි මොනවාරි මස් කඩු ටිකක් දැම්මොත් සෑහෙන කුඩු වෙලා එන්නේ නෑනේ. බොහොම අම් පාරේ කුඩු කරගන්නේ. එහෙමද කඩේ ඇතුළට දැම්මොත් කට්ටක්. අප්පනව නේද බර බර ගාලා. කෙලිම ආයි බ්ලෙන්ඩර් ඉවරයි. බ්ලෙන්ඩර් පරාදයි. බ්ලෙන්ඩර් ටිකක් හදන්න ඕනේ එහෙමයි. කට වගේ බ්ලෙන්ඩර් කරගන්න කියලා එහෙම හදන්න. තේරෙන්නේ නෑ ඔය කරන ඇයි මගදී. හරි හරි. එතකොට මම මේ කියා කිව්වේ කොහොම හදා මම මුළු කතාවම කිව්වේ විකා ගිලින්න විකල ගිලින්න කපල කරන මොනවද තියෙනවද දත් තියෙනවද නේද දැන් ඔය සමහරට ආච්චිල හැමදේම නිකන් වයසක ආච්චිල ඉන්නවනම් දත් නැති සමහර දත් හැලිච්ච ආච්චිල වයසට ගිහිල්ලා ඒතර ඒගොල්ලෝ විට කරනවා නම් ඒගොල්ලෝ බුලත් විදිහම කරනවා නම් ඒගොල්ලෝ බුලත් විදිහ කපල කරන අමාරු නිසා ඒගොල්ලෝ බුලත් විදිහ කොටල කරනවා මම දන්නේ දැන් ඉන්නවා අපි ඉස්සර අපි පොඩි කාලේ එහෙමයි අපේ සියයට බුලත් විදිහ කොටල දියත් කරනවා මම වන්දනා හරි කියන කතාව කියන්නේ කියලා මම බුලත් විදිහ කරනවා මම ගිනි දාන කොට කොට ඉන්නවා කතා වෙනවා මම කොහොමද පොඩනවා දැන් මෙහිම කතා වෙනවා පොඩනවා කතාවේ අනුව තමයි දින්න ගන්න පොත් වෙලා කරගෙන පොඩයි රයිට් එතකොට මේ විදියට අපිට දත් නැත්නම් අපිට හපල කන්න බෑ පුතේ අපිට කලබේ හදාගන්න බෑ
අපි අන්තිමට ගිලිනේ තලපේ අපිට හදාගන්න බෑ මොනවා කෑවත් පුතේ නේද මං ඊසදී කිව්වේ මොනවා කෑවත් මෙතන දිවෙන් එහාට යනවා විතරයි ඒක කාවේ ඉල්ටන්න ගෙන්ද රැංගිලා ගෙන්ද ගෙවල් ගාව මොන පහලක කඩෙන්ද නානෑ කඩෙන්ද කියලා වැඩක් නෑ දිවෙන් එහා පැත්තට ගියාම ඔක්කොම යන්නේ එකම ආමාශයට තමයි තියෙන තව තියෙන ඔක්කොම යන්නේ එකම බොක්කර තමයි හරි ඒ නිසා ඔය කඩවල වලින් සමහර ෆොටෝ ගහලා අදා අපි රැංගිලාගෙන් කන්නේ දිල 49000යි කියලා මාළු බංගිරියුගේ පොඩි වටලක් මොකද චුට්ටක් තියෙන ෆොටෝ එකක් ගහලා දානවා මම ඉතින් කල්පනා කරනවා අර දිව සංකල්පනේ කරන්නේ දිව සතුටු කරන්න මොන විදිහ දුකක්ද ඒක ෆොටෝ ගහලා Facebook එකක් දාගෙන තමයි විලේජ් ජය ඒ නිසා කවදාවත් ඒ කැම කියන එක අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන බුදුහාමුදුරු කැමේ ජීවත් වෙන විතරක් කන රස බලන්න එපා කියන්නේ ඇත්තටම රස වැඩක් නැහැ නේද දැන් සමහර අය ඉන්නවා මම කරවිලටක් නැහැ පුතේ ඔය ඔක්කොම මේ දිවෙන් ඇතුළට යකම් විතරයි ඒ නිසා ඒ ගුණවත් දේවල් අවු වෙන ඕන එකක් කන්න තනකොළ කෑවත් එකයි ඇතුළට තමයි වෙනසක් නැහැ හරිද ඒ නිසා වෙනසක් නැහැ ඉතින් තනකොළ කන්න එපා අදරයට අම්ම මට බත් දෙන්න එපා මම තනකොළ කනවා ඉතින් මේ තනකොළත් ඇවිල්ලා ගියා හරි ඒවා කන්න පුළුවන් ඒවා කන්න කොළ වගේ ටිකක් අපිට අමාරුයි ඩයිජෙස්ට් කරන්න අපි ප්‍රාග් ඓතිහාසික මානව කාලේ ඉඳන් ආවට අර ඔස්ට්‍රෝලෝපිතෙක්ස්කින් ආවට අපි දැන් ටිකක් අපි කොළ කන්නේ නැහැ නේ අමුයි ඔගොල්ලෝ කොළ කනවාද අමුයි මැල්ලුම් හදලා කනකොට අපි නැහැ නේ මැල්ලුම් හදලා කන එක නෙමෙයි ඈ මොකද මැල්ලුම් හදලා කණේකට අපි ඒක මේ ඩයිජෙස්ට් කරනවා මොකද ඩයිජෙස්ට් කරන මේ දිරවන්න පහසු වෙන අපි ඒකට පොඩි පොඩි කිමිකල් දාලා මේක තරක කරනවා අපි උදාහරණයක් විදිහට ගොඩකොල් සම්බෝල කනකොට දෙහි දානවා දෙහි නැතුව හරි සම්බෝල කන්න බෑ ඔයා කියන අපෝ මේක දෙහි දාගන්න මේ මොකද මේ රස කියලා නේද තාත්තාම අද මොකද ගේන්දි කියලාද වත් කිව්වේ කියලා එහෙමයි දුවා නෑ මං ගෙදර ගිහලා නෑ මං තියෙන එක කාලා බාඩු ඉන්නවා නැත්තම් බබු දරහන්න හම්බ වෙන්නේ නෑ හරි එතකොට අපිට මේ අමු කොළ එකපාරට කන්න බෑ පොතේ මේ කාල දිරවන්නේ අපිට ඉස්සර තිබුණා ඉස්සර අපිට පුළුවන් ප්‍රාණ ඓතිහාසික මානව කාලේ අපි ඕනි තරම් කොළ කෑවා අනුලියාම සතන් කොළ කනවා දෙකද තියනවා අපි දෙන්නත් එක්කම අවුලන්නේ නැහැ හරිද හරි එතකොට එතකොට ප්‍රාණ ඓතිහාසික මානව කාලේ අපිට දිරවන්න පුළුවන්කම තිබුණා කොළ කෙලිම ඒකට අපේ ශරීරයේ තිබුණ මේ කොටස ඒ ඇපෙන්ඩික්ස් එක දැන් තාම තියෙනවා ඒක වෙන දෙයක් නෑ අපිට වැඩ කරන්නේ අපි පාවිච්චි කරන්නේ දැන් අපිට වඳුරගෙන් පරණාවුනේ ඉතින් නැට්ට නැති උනානේ ප්‍රාග්ගාදීයන් ළමයි ගොඩක් මහන්නේ සර් වඳුරගෙන් අපි පරණාමනේ උනා කියලා ඉන්දියාව කියනකොට නැට්ට කෝතු නැට්ට හැල්ලුවා ඇයි අපිට වැඩක් උනේ නෑ කෙලින් ඉඳගෙන යනකොට වඳුරට නැට්ට ඕනි ගාකුඩක් යනකොට මොකක් හරි දෙයක් යනකොට බැලන්ස් කරගන්න සහ සමාන අවස්ථාවල එල්ලෙන්නේ මොනේ නැට්ට නැති වෙනවා ටික 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 ඒක පාවිච්චි කරන්න නැති නිසා දැන් අපිටත් අර කොළ කන කොටස කොළ කාලා දිරවන පාට් එක අපේ ආමාශය තිබ්බද දැන් ඒක අපිට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ අපිට දැන් අමු කොළ ඒ නිසා කන්න බෑ කියලා දිරවන්නේ නැහැ අපිට ඒක ඩයිජෙස්ට් වෙන්නේ නැහැ ඒ නිසා අමු කොළ කන්න එපා ඒවත් අවය වගේ මොනවාරි දෙක ටිකක් දාලා ඒව හදලා ගන්න ඒ නිසා අපේ අම්මලා කරලා දිරවන රෙසිපි රයිට් ඔන්න ඒ කතාව සම්පූර්ණයෙන් කිව්වේ මේකට උත්තරේ හොයාගන්න දැන් මට කියන්න ගිරවා විකා කියන සද්දෙක්ද නැද්ද? ඔයා කල්පනා කරලා කියන්න. ගිරවාට මොකද මුදේ තියෙන්නේ? ගිරවාට තියෙනවා මොකද? හෙටක්. නේද? ගිරවාට හෙටක් ඇත අපිට හෙටක් නැත කියලා ඒ ළමයි කියන වචනවල සිංහල සෙයින් මතකදම ලියනවා. වචනවල. ගිරවාට හෙටක් ඇත අපිට හෙටක් නැත. ඌ කෙළපාටයි කියලා ලියනවා. නේද? නෑ ගිරවාට හොටක් තියෙනවා. ගිරවාට දත් නෑ ඒ නිසා. ගිරවාට දත් නෑ. ගිරවාට හොටේ දත් දෙකද නෑ. නෑ උඩ දත් නෑ එහෙනම් දුනේ දත් නැත්තම් ගිරවඩ විකා ගලින්න පුළුවන්ද බැරිද දැන් මෙච්චරලා කතා කරපු තීරිය කල්පනා කරලා බලන්න ඔයා විකා ගලිනවා ඔයාට දත් තියෙනවා ඔයා දත් වලින් විකා ගලිනවා විකනවා කියන මෙතන අදහස් කරන හපනවා කියන එක ඉරවාට අපා ගලින්න ආයෝරණ පුළුවන් කියන ඩොක්ක කොයි පුළුවා බෑ උඩ දත් නැහැ දත් වලින් නහපල විකල ගිහින් ඌ කෙලින්ම ගිලිනවා ඌ කෙලින්ම කරන්නේ ගිලින එක ඌ හපහපිනවා කටේ තියාගෙන මොනවද ඔය දැකලා තියෙනවද සෝක මේ පෙරගිටිය කියලා හපහපින්නේ නැහැ ඌ කෙලින්ම ඔක්කාර කියලා දාන ගිරවා විකන්නේ නැහැ විකන්න බැරි ඇයි ඌට ඌට දත් නැහැ වාට ඒ සිම්පල් දේරි මතක තියාගත්ත හැකි ඌට දත් නැහැ දත් තියෙන සත්තු තමයි විකල ගිලින්නේ හරිද හොටේ තිබ්බට ඌ හොටේ මොකද කරන්නේ ඌ හොටෙන් ගහ ගන්නවා
ගිලිනවා. දැන් ඔයා ගිරව පැත්තකින්ද? කෙලිව කල්පනා කරන්න මේ මොකද බිලූනියක් වගේ. ඔක්කොම කුරු ටයිප් එකකින් ඉන්නේ. මම පැහැදිලි දේරුම් ගන්න කියන්නේ. ඌ අර ගිහිල්ලා එකපාරට මාළුවෙක් මේ අල්ලගෙන ඌ අවිල හපහව ඉන්නවද? සා. අද අද නම් හාල් මැස්සේ කවුනේ. සෝ මිස් කියලා ඉන්නවද නැහැ? ඌ මොකද කරන්නේ? ඌ මෙහෙම උඩ බෙල්ල බොබ්බක් ගාලා ගිහිල්ලා. එතන හපහව ඉන්නේ. කුරුල්ල ඔක්කොම ඒ ටයිප් තමයි. උඩ දත් නැහැ හපන්න බෑ. කඩලා ගන්න පුළුවන්. කොටෙන් කඩලා ගන්න පුළුවන්. නැයි? කොටෙන් කඩලා ගන්න පුළුවන්. එහෙනම් මේක මොකද කියන්නේ? ගිරවා විකා ගිල්ල සතකේ. ඔව්. आहार निपति सूर्य ශාකවල ආහාර ඉපදෙවීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ සූර්යාද? ඔව් මේක නම් ආයි කතා කරන්න ඕනේ නැහැ. මේක මම කලින් කතා කළා. ඉර කියන්නේ දෙවියෙක් කියන දන්නට මම කතා කළානේ. සූර්යා කියන්නේ දෙවියෙක් කියන දන්නට මම මේක පැහැදිලි කළා. ඒ කාලේ වැන්දීරට ඒක වැරදිද නැද්ද? සූර්ය නමස්කාරය කතාව කිව්වොත් ගියසදී සූර්ය නමස්කාරය කතාව මම හිතන්නේ ඔක සමාජෙ කියන්නේ සෙන්සුවත් උදේ තීරිපත්ති මට දැන් මේ දවස් ටිකේ විද්‍යාබල නිසා කොයි පන්තියද කියලා මතක නැහැ කිව්වා කියලා මතකයි සෙන්සුවත් උදේ කියේ සමාජෙ කියන්නේ කොහේ මම මේ කිව්වොත් බොහොම මතකද ඒකෝ මේක ලේසියම හරි හොඳ ඒක විස්තර කරන ලොකු දෙයක් නෑ විස්තර ගන්න තියෙනවා කලින් කියලා තියෙනවා ඔව් දෙවියන් කියන කොහොමරි කිව්වොත් මට මතකයි කොහොමරි කිව්වා කියලා ඊළඟට සර්ව භක්ෂකයන් ඍජුවම වක්‍රව ශාක මත යපේ शाक आहार सह मांस आहार देखम करना है अभी कहने सर्वभक्षक समहार है शाक भक्षक समहार है මාංශභක්ෂකයි ශාකහ මාංශමය ආහාර කියලා දෙකම ගන්න අය සර්වභක්ෂකයි උදාහරණයක් තමයි කවුද කවුද උදාහරණයක් තමයි ඇයි තමන් අනුන්ගේ වැඩ කලින් තමන් මතක් කරගන්න තමන් මිනිසා කියන්නේ සර්වභක්ෂක සතෙක් ඊට පස්සේ කපුටා වගේ සතු සර්වභක්ෂකයි හරිද එතකොට මෙතෙන්ද කියන්නේ මේගොල්ලෝ ඍජුවම හෝ වක්‍රව ශාක මත යැපෙනවා මේ ගීසතිය තීරිපන්තිය කතා කරමු එක සෙන්සුවාද උදේ තීරිපන්තියේ ශාක මත ඍජුවව වක්‍රව යැපෙනවා කියන කතාව ගීසතිය උදේ කතා කරලා පෝෂණය පාඩුවේ සර්වභක්ෂකයන් කියන්නේ දෙකම කන අය ඔව් අපි ඍජුව සමාලාන අපි කෙලින්ම කොළ කනවා නේද දැන් අර කලින් කතා කරේ අපි කනවා මොනවාද කන්නේ ගොඩු කොළ මුකුණු වැන්නේ තන කොළ ඒ වගේ අපි කොළ වර්ග කනවා නේද කොළ වර්ග ආහාර ගන්නවා අපි ඍජුවම ශාක මත යැපෙනවා කොළ විතරක් නෙමෙයි ඒ අපි ගන්න අනිත් එල එල වල වර්ග මොනවද වම්බඩු කතෝල ньомක්කා ඔය ඔක්කොම ගස් වලින් ගන්න ඒවා ශාගාල් ඊට පස්සේ අපි ගන්නවා සමහර වෙලාවට අපි ආහාරයට ගන්නවා අපි උදාහරණයක් විදිහට ගමු කුකුලා අපි කුකුලා කියන මාංශම ආහාරය ගන්නවනේ නේද කුකුලා ගුවන බැරනම් මේ චිකන් නේද කුකුලා ගුවම අරගෙන චිකන් ගුවන කොට දැන් නෑ ඔල චිකන් කනවා නේද චිකන් කෑවම අපි කුකුලව කෑවට කුකුලා ජීවත් වෙලා තියෙන මොනවා කාලද අපි කුකුලව කෑවට කුකුලා ජීවත් වෙලා තියෙන මොනවා කාලද කුකුලා ජීවත් වෙලා තියෙන්නේ පණුව කාලා නේද ඔයගොල්ලෝ කුකුල් මාස් කියලා කන්නේ පණුවෙන් බලන් ගියාම ඒක අදිනු හරිද පණුව විතරක් නෙමෙයි අදිදි කුකුල්ලෝ සමහර වෙලාවට නෙමෙයි සාමාන්‍ය කුකුලෝ පණුවක් කරනවා ඒ වගේම දහන්නේ වර්ගත් ආහාරයට ගන්නවා නේද අපි කියමුකෝ දහන්නේ ගත්ත කුකුලෙක් කියලා නේ දැන් ඔය ෆාම් කුකුලන්ට පණුව ගන්නම් වෙන්නේ උන්ට දෙන්නේ කිලිම වල උන්ට නම් කිලිම දෙන්නේ හොඳ ඉන්ජෙක්ෂන් 15 10ක් විතර ගන්නවා දවසක් යන දවසක් ටොක්ටොක් ගාලා වර්ධනය වෙන්නේ දවස් 14න් 20 දින පැටිය දවස් 14න් කඩේ මස් වෙනවා කිලිම කඩේ ටඩට් වෙනවා දවස් 14 කුකුලා ඕගොල්ලෝ කන්නේ කුකුල් මස් කියලා මාර විස ගොඩක් හොඳේ උට ගන්නවා ඉන්ජෙක්ෂන් මාර ගොඩක් ලොකු වෙන්නේ වර්ධනය ඊපස් දෙනවා පුට දිනවා පොඩි අර මේකද එනර්ජි බූස්ට් කියලා එකක් ඒක දුන්නා අරු මෙහෙම ටොම්බ වල යන සයිස් එක. ඊපස්සේ ආ කිලෝ ගන්න පුළුවන්. 10 14යි.
බොයිලර් චිකන් කියලා කන්නේ ඔයගොල්ලෝ බොයිලර් චිකන් තමයි විස ගොඩක් කන්න අර ඒ කතාව ඔක්කොම කියන්න බෑ අද මට වෙලාව ඉවරනවා නැත්තම් ඒ නිසා මේ කතාව හැමින් කියන්න අද නෙමෙයි ඒකට දවස රයිට් එතකොට මම මේ කියන්නේ කුකුලා කනවා ධාන්‍ය වර්ග කුකුලා ධාන්‍ය වර්ග ආහාර ගන්න එහෙනම් කුකුල ශාක වලින් යපිලා තියෙනවා අපි කුකුලාව කනවා එතකොට අපි වක්‍රව ශාක වලින් තමයි යපිලා තියෙන්නේ ඍජුව අපි පළතුරු කෑවා එළවලු කෑවා පලා වර්ග කෑවා ඒවා ඍජුව අපි කෑවා වක්‍රව අපි කුකුලාව කෑවා කුකුලා ධාන්‍ය වර්ග කාලා ජීවත් වුණා ඕක අනිත් පැත්තට ගන්න පුළුවන් අපි හරක් මස ආහාර ගන්නවා ඊටවනේ හරක් මසත් එහෙම තමයි හරක් මස් කොට බෑන බීෆ් කවර බීෆ් උත් එහෙම තමයි හරක අපි හරකව ගන්නවා හරක සමබර කාලා ඒත් අපි වක්‍රාකාරයේ සමබර කාලා දේනවා නේද අපි ශාකාහාර වද අපිලා දේනවා රයිට් ඒතර ඔය විදිහට තමයි ඔක වෙන්නේ එනවා වාර්ද මේක ඔයාලට හොයා ගන්න පුළුවන් සර්වභක්ෂකයන් ඍජුව සහ වක්‍රව කියන දෙකෙන්ම ශාක මත යැපෙනවා මේක හරි රයිට් සේ කුකුල තමබරත් කරනවා දන්නේ කරනවා හරි කූඩලු ශාකය පැලෑටියකට උදාහරණයකි කූඩලු කියන ශාකය දන්නවද ඔයගොල්ලෝ ශිෂ්‍යත කාලේ පාවිච්චි කරගෙන දාන පාට කරපු වතුර බාලදි මේ වතුර මේ කෝප් එකට වගේ දාලා තියෙන දාස් දෙක තුන ශිෂ්‍යත කාලේ බා කරා නේද ආ ඔව් ඒක කරා ඒ කියන්නේ ශිෂ්‍යත්තර දෙනවා මම දන්නවා මම මේ වගේ ශිෂ්‍යත්තර දෙනවා මත් මම උඩ වල කරලා දෙන්නේ. හරිද? රයිට්. එතකොට මේකේ නම් කූඩලු කියන්නේ ඔව් පැලෑටියා තමයි. ඒ වේ වැඩි විස්තර කරන්න ලොකු දේවල් නැහැ. කූඩලු කියන්නේ පැලෑටියා. ප්‍රභා සංශ්ලේෂණය ශාකවලට පමණක් පොදු ලක්ෂණයකි. ඔබ පොඩ්ඩක් ඕන හදාගන්න ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාකවලට පමණක් පොදු ලක්ෂණයකි කියනවා. මොකද සමහර අය නැත්තම් මට කියයි සරෝක මෙහෙම වෙන්න පුළුවන් නේද කියලා. එනිසා ඔන්න හදාගන්න හරියටම වාක්‍ය මේක මේ මගේ එකක් නෙමෙයි උඩ පේනවනේ මතුගම කලාප එකක් මම කරන්නේ මගේ සංශෝධන මොකද තර්ක කරන ළමයා කල්පනා කරනවා මෙහෙම මේ උත්තරේට වැරදි දාන්න පුළුවන් නේද මොකද සමහර ශාක ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නෑ නේද කියලා එනිසා හදාගන්න ප්‍රභා සංශ්ලේෂණය හරිත ශාක වලට පමණක් පොදු ලක්ෂණයකි කියලා එතකොට මුදේ මේක හරි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත ශාක වලට පමණක් පොදු ලක්ෂණයක්. ඕගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරන ආහාර නිෂ්පාදනය කරන්නේ නැහනේ. නැහනේ නේ. වෙනවා නම් කියන්න ඕනේ. අටපටවල. පියාසර කිරීමට නොහැකි පක්ෂීන් දැත. පියාසර කරන්න බැරි පක්ෂිනුත් ඉන්නවද මනිෂා? පියාසර කරන්න බැරි පක්ෂීන් ඉන්නවද? පියාසර ගන්න බැරි පක්ෂීන් ඉන්නවා. එයා රශිනි. ඔයාලන්න බර්ඩ්ස් කියන කුලයට අයිති වෙන සත්තු ඉන්නවද? පියාම් බන්න බැරි. අම්ම ඔයන් බෑ උත්තර යනවා පට 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 ගාලා. ඔව් ඔව් මම දන්නවා ගොඩක් අය උත්තර යනවා මට. ඔව් පියාම් බන්න බැරි සත්තු පක්ෂි වර්ග ඉන්නවා. ඒ නිසා මේක මොකද කියන්නේ? ඔව් මේක හරි. පියාසර කළ නොහැකි පක්ෂීනුත් ඉන්නවා. උදාහරණයක් තමයි විශාලතම පක්ෂියා කවුද විශාලතම පක්ෂියා කවුද අලියා ආ නෑ සෝරි විශාලතම පොඩි විශාලේ කාරේ පොඩ වැඩ සෝරි විශාලතම පක්ෂියා කවුද ඔව් පැස්බරා සමහර අය පැට්බරා කියන පැට්බරා නේද පැස්බරා පැස්බරා එහෙනම් තව ඉන්නවා මිහන්ස යනවා වගේ කිවි වගේ සතු ඒගොල්ලෝ පෙන්ගුවෙල්ලා ගන්න පුළුවන් කවුරු චැට් එකේ පෙන්ගුවෙන් කියන්නේ පෙන්ගුවෙල්ලා ගන්න පුළුවන් පියාඹන්න බෑ පක්ෂීන් කියලා කාණේට ඇදේ අයත් මේ ළඟදි මේ මං දන්නේ නැහැ මොකද වැටුරාණ කියලා මං අහම්බෙන් දැක්ක රූපాయని මේ මම මෙහෙම යන ගමන් දැකලා නැවතිලා බැලුවා පක්ෂියෙක් වෙනවා උඩ පීනන්න පුළුවන් ඌ වතුර යටට ගිහිල්ලා මාළු අරන් එනවා ඌ වතුර යටට ගිහිල්ලා මාළු අරන් ගල කනවා ඕනේ ඒක වතුර යටට ගිහිල්ලා ඌ පීන්න කියලා වගේ මේ පැයක් විතර ඉන්නේ නැහැ ඔතේ මේ ස්විමින් කරන එකෙක් නෙමෙයි ඔලිම්පික් කරන්න බෑ සුස් කාලා ගියා ගත්තා තප්පර 10ක් විතර ඉන්නේ රොග් ගාවුත් වෙනවා හැබැයි ඌ ඩක් ගාලා ගිහිල්ලා කනවා ඇයි නෑ දීකාවෙක් නෙමෙයි ඌ ටිකක් වෙන සතෙක් දීකාවෙක් නෙමෙයි හරි මම ඌ දැක්කේ ගිය සතේ මම දැක්කේ කවදා හරි මට මතකයි දවස කවද්ද කියලා මං හිතන රූපවාහිනිය වගේ channel එකේ යන්නේ නැත්තේ දීකාව නෙමෙයි මම දීකාව දන්නවා නෑ දීකාවෙක් නෙමෙයි ඒකෙ පෙන්නු වෙන සතෙක් ඌ ටිකක් දැසාම ගිහිලා ටිකක් වෙලා ඉඳලා මේ චූටි සතෙක් නිකන් චුට්ටක් බඩින් චෙක් කරේ
ඇඩෙන් ගත්තාම තේ වගේ you දැක්කාම කියන්නත් බෑ ඌ මේ මාෂා ගාන අරගෙන ජීවත් වෙලා කියලා දැක්කාම නිකන් පොඩි නිකන් පේන ගිරියක් ආගෙන ඉන්න අහිංසකෙක් වගේ අහිංසක තමයි ඊට පස්සේ අහිංසක තමයි ඊට පස්සේ අතන අඟුලි මාලේ යටට ගිහිල්ලා වතුර යට කියලා මාළුව අරගෙන වගේ ඉතන ගෙදරටම ගිහිල්ලා ගහන වගේ වැඩද ඒකත් මම ඉතින් ඒක පොඩ්ඩක් කියලා හදලා බලමු මම මට මතක නැහැ මොන channel එකද ඒක ගියේ ඊළඟට සෑම සත්වයෙකුටම සංතරණය කළ හැක සෑම සත්වයෙකුටම සංතරණය කළ හැක හැම සතාටම සංතරණය කරන්න පුළුවන් මේක හරි නෙමෙයි වැරදි මේක වැරදි ඇයි සෑම සතෙකුටම සංතරණය කරන්න බෑ රශ්මි හවුද අපි දාන උදාහරණ සී ඇනිමල් කොරල් පොලිප් තියෙන භාෂාවෙන් කියනවනම් මූදු මල කොරල් බහු භූතයා වගේ අයට නේද කොරල් බහු බාවා වගේ අයට සංචරණය කරන්න බෑ අපි ගෙසති බැලුවා ගෙසතියේ සිකුරා සෙන්සුරාදා උදේපන්ති වෙන්නේ ඒක වීඩියෝ එක YouTube එකේ තියෙනවා අපි සෙන්සුරාදා උදේපන්ති කවුරු හරි හිටියේ නැත්තම් एक वीडियो का यूट्यूब देखें दिया ना सेंसर आधा उधर पांती है मैं वैन कोटे अभी पालवेनी पार्ट में नया देखें मूल इंडिया नया तो करने पांती है पालवेनी पार्ट में दावत तुम्हारे कला ये दावत तुम्हे वो वीडियो कोई दिया ना यूट्यूब देखें अपे चैनल के दादा दिया ना ऑनलाइन तक्सला चैनल के दादा दिया ना गीला ये वा बालन बड़ा एक दिन का बालन इन्होंने पहले तुम्हारे क्लास का कुछ पहले तुमने कोई दिया पांती तुना पहले दस मैं देखा ही ना बेकार है तुम्हें दस तो पहले तूने देखा है देखे एक आई आया ही देखा है अटक तीन वर्ष तो पहले बालना ना लम्हा ये मैं बाले ना मैंने व्यूज इधर फांसी इधर साइज़ चेक करो तुमने व्यूज ये वीडियोस वाले क्या नहीं ओगल ने मैं मागे फांसी में पारी बाहर लम्हा ये बाल पिटा मत लम्हा ये लोग कमेंट उस करके नहीं आना इच्छा नहीं करने ඔයාගේ අපේ මේ හැමදාම තියෙන ඔන්ලයින් තක්සලා ලෝගෝ එක තියෙනවා ගන්නකොට ඒක සර්ච් කරන හරියටම ඉංග්‍රීසියෙන් ගන්න ඔන්ලයින් කියලා සිංහලෙන් ගන්න තක්සලා කියලා. right. තන ප්‍රතිපලයක් කියනවා Telegram 10100යි කියලා. Telegram එකේ ඉන්න බම් මෙහෙට ඉන්න මල්සි මේක ඉන්න අපි හවස Telegram එක බලමු. right. ආ දෙන්නේ තුන්දේ වෙන ඡන්ද ප්‍රතිපල 10100යි සර්. හොඳයි. ගොඩබිම ජීවත් වෙන සතුන් බහුමික සතුන් නම් වේ. භූමියේ ජීවත් වෙන සතුන්ට අපි කියනවලු රසින්දු වන්දන මොනවා කියලාද බහුමික සතුන් කියලා කියනවාද එහෙම අපි දන්නවා බහුමික පැලෑටි වර්ග සෝරි බහුමික ශාක තිබුණා වෙරළ බඩ ශාක තිබුණා බහුමික සතුන් ඉන්නවද බහුමික සතුන් භූමියේ ජීවත් වෙන සතුන් භූමියේ පමණක් ජීවත් වෙන සතුන් ඔව්දේ බහුමික සතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා එනං එක හරි රයිට් අග්ගල වල බලන්න 10 කියද කියලා නිකම්ම දේවන් අපි අපි අන්තිමට කරවන්න බලමු වාර කීයක් තියෙනවද කියලා නිකම්ම දේවන් දරගන්න 10 කියද කියලා රශ්මි ඇය නැද්ද ඇය නැගේ දාද වාර ඇය නැත්නම් අර මයික් ස්පීක උඩ උඩ තියෙන ස්පීකර් අයිකන් එක එකපාරට බලොක් කරා රයිට් दाये 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 घटाये दाये नामे आये आये अभी आंध्र की बड़े कदूगल लगा लो लापूर की यात्री बात किया अवस्थान एक अपने दिन आप बता कर रहे हैं देख बेदुम सूचियाँ में कावस्थान एक गोड़ में एक वारुवा किधर है ना कहीं ताले पाग यारी पाग लेकिन खराई की है नहीं बना है देखरी वाली को मार अरे वारुवा उपूसा
කරපු නැති අය ඉන්නවද මේක තාමත් මේ දෙවිඳුන් සුචි තමන් තනියෙන් කරපු නැති අය නැති අයලක ටග් ගා ලියා ගන්න නම් ටික හරි අපි ගන්න බලමුද හැබැයි ඒක මම කලින් කතා කරපු එකක් නේ right කමීෂ වැලමඩ අපි කොහොමද මේක දෙකට බෙදා ගන්නෙ මේගොල්ලෝ අපි දෙපැත්ත අපිට බෙදලා දෙන්න මේක දීලා දිනවා අපි කරන්නේ නැහැ ඒගොල්ලෝ දීලා දිනේ තියෙන්නේ අමතක වුණා උදේ අන්තිම හරි වැඩි දාන ප්‍රශ්නෙට 10 වෙනි එක හරි උසර 10 හරි පැටියෝ right මේ පැත්ත मगे आई साहब मैं देखने बैठे हूँ पाद हाथरक पमल हत्ती है गिरवाड़ पाद की हत्ती ना है गिरवाड़ पाद की हत्ती ना गिरवाड़ पाद है देखा है ये ना गिरवा में बैठते गड़बिलाड़ पाद की हत्ती ना गड़बिलाड़ पाद की हत्ती ना दूधस पाद है पाद की दूध है අයියෝ ගැඩවිලේ දැකලා නැහැ. ඔව් ගැඩවිලාගේ පාද කියලා පුතේ උඩ පාද නැහැ. උඩ එක පාදයක්වත් නැහැ හොමේ. ඌ වඩගාගෙන යනදේ. මම්මේ නිකම් මේ ඇඟිලි දෙකක් පෙන්නු. නිකම් මම්මේ දෙකම නෝයි. ඔගොල්ලෝ හිතුවා දෙකයි කියලා ගැඩවිලාට පාද. පාද දෙකක් හිටපො ගැඩවිලේ කිරියොත් කියනවා කියන්න ඕනේ. අඩපට්ටමට. හරිද? ඊළඟට පූසා. පූසාට පාද කියන් තියනවාද? උඩත් පාද උඩත් පාද හතරක් තියෙනවා එනම් පූසා පාද හතරක් තියෙනවා හොර පූසා නේද කැමති කියලා බයින් පූසන් ගෙදර ඉන්න පූසර හැම වෙලේම කියන්නේ හොර පූසා කියලා නේද ඉබද වාඩක් කියලා ටිකම නෑ මේ පූසා නෙමෙයි හොර පූසි තමයි මේක කරලා දෙන්නේ නේද හයි හැකරල්ලාට පාද කියක් තියෙනවා හැකරල්ලාට පාද කියක් තියෙනවා මරි මේ කට්ටියට අතින් පහෙන් පෙන්නන්න මරි මේ කවුල් දෙකක් ගන්න උඩ පුතේ කවුල් දෙකක් ගන්න අත් දෙකේ කවුල් දෙකම මරි නෑ නෑ යන්නේ එච්චර ගොඩක් නෑ හැකරල්ලාට සාමාන්‍යයෙන් පාද විශාල ප්‍රමාණයක් තියෙනවා අපි කියන බහුපාසතෙක් කියලා නේද මම ඔක ආසන වශයෙන් එදා ගුවා හැකරල්ලෙකුට ආසන වශයෙන් පාද 100ක්වත් තියෙනවා කියන්නේ ඈ කිව්වද කිව්වම කලින් කොහේ හරි කිව්වා ඔයාට ඕන නම් ඔය හැකරල්ලෙක් ගනගම මේ පොඩ්ඩක් ඉන්න අවුලිය පොඩ්ඩක් ගලගන්න පොඩි සහයෝගයක් දෙන්න කියලා ඌ අරගෙන අවුලිය කිමිට ගැලලා බලන්න අවුල් කීයක් තියෙනවද කියලා. එහෙමයි විද්‍යාව ඉගෙන ළමයි විදියට. පරීක්ෂණය කරලා බලන්න ඕනේ නිරීක්ෂණය කරලා නිගමනය කරන්න ඕනේ. ආ හරි මූණ නම් මෙච්චරයි කියලා. right? ඊය කියන්නේ අපෝ හැකරල කියන ඔච්චර ලෝක සමෙද්ද? ඌගේ කිසිම දෙයක් නැහැ නේද? ඔයා හිතන්නකෝ ඔයාටම පාද තිබ්බනම්. ඔයාට හැකරල වගේ පාද තිබ්බනම් මොකද වෙන්නේ? ඈ ගෞරවී ඔය දනම නිකමට වගේ මට හැකරල්ලා වගේ පාද ගොඩාක් තියෙනවා කියන්නේ. දැන් ඔය විශේෂම බලපාන කොල්ලොන්නේ ගෑල් ළමයි. කොල්ලොන්ට ඉස්සරම බලන්නේ. කෙල්ලොන්ට ඔය හැයන් බලපාන right? මුන්ට කකුල් දෙකක් තිබිලා ගෙදර තියෙන සරප සපතු කොට බලපල්ලා. මුන්ට කකුල් 100ක් තිබ්බනම්. අර තාත්තට තවරස්තාවක් කරනවා ළමයන් සපතු විතරක් ගන්න. නේද? තාත්තට වෙනව රස්තාවක් කරනවා ළමයන් සපතු කරන්නේ මම මේ රස්තාව කරන්නේ කියලා. කකුල් දෙකක් තිබිලා අපේ ගෙදර මෙහෙම බට්ටු තුනක හතරක විතර තියෙනවා. හරි එක කෙල්ලයි මුළු ගමනම දාන සපතු දියන. සර පුර සපතු වෙන තෝගයක් තියෙනවා. හරි. හොඳ මම ඔක කියලා තියනවා ගෙදර. හොඳ ලාඩ මුන්න කකුල් දෙකක් තිබ්බේ. හතරක් තිබ්බත් ඒත් විකිනේනවා. හොඳ ලාඩ දෙකක් තිබ්බේ. හරි. සබහා ධර්මෙන් බලලා හරියට කරලා දේනවා. ගාන දෙකයි. දෙකක් නැතුව ඒ වල නම් හොඳ. ලාභයි. රයිට්. මඩ ගාගෙන වගේ යන්න දේනවා.
right එතකොට ඔන්න හැකරල්ලත් මේ පැත්තේ ඈ ඊට පස්සේ මෝවා මෝවාට පාර කියලා තියෙනවා චැට් එකට එකපාරක් කියවුවාම ඇති එක්කෙනෙක් එකපාරක් කියවන්නේ මැල වගේ පහළට පහළට එවන්න බා මම ඒක කැමති නෑ ඔව් මෝවා කියන්නේ ඌට පාද හතරක් තියෙනවා පාද හතරක් සයිස් සදේ උගුස්සර පාද කියලා තියෙනවා උගුස්සර පාද හතරක් නෑ උඩ දෙකයි තියෙන්නේ උගුස්සා හරි අපි දැන් රෙවිදම් සුචෙක් කරනකොට මම අපේ යාට නම් කියලා දෙනවා අපි සාමාන්‍යයෙන් අපේ තියරි පන්තියේ කියන්නේ මගේ මොලේ ඉඳන් පටන් ගත්ත මේ අවුරුද්දේ මොල මැද කියන්නේ කොයි කාලද මාර්තු මාසයේ ඉඳන් පටන් ගත්ත තියරි පන්තියේ මගේ දරුවන්ට මම මේ වෙනකොට රෙවිදම් සුචි කීයක් කරලා දිනවද ළමයි රෙවිදම් සුචි කීයක් කරලා දිනවද ළමයි ඔන්න ඡන්ද ප්‍රතිපලට කියනවා රෙවිදම් සුචි 135ක් කරලා දිනවා අද වැඩද කොස්තරද කෙසේ තියයි සමහර අය සතියක් ඉඳලා පාස් කරනවා 35 එහෙම 35 නම් මට එන වැඩිපුරම එකම දිගට වෙන උත්තරය අද වැඩද කොස්තරද කියලා පාස් කරන්න බලන්න දෙබෙදුම් සුචි 135ක් කියන්නේ අපේ අය නම් මේවා නිකන් කජු කන වගේ වැඩ දෙබෙදුම් සුචි දන්නේ නැති අයට සා දෙබෙදුම් සුචි වල අලුත් අයට දෙබෙදුම් සුචි වල අපි නිකන් කලබල වෙන්නේ නැතුව ඉස්සෙල්ලම අඩු සංඛ්‍යාවක් ඉන්න පැත්ත ඉවර කරගන්න එක අපිට මේසි මෙතන උදාහරණයකට මේ පැත්තේ දෙකයි අර පැත්තේ හතරක් ඉන්නවා. ඒ හතර දෙනාම බෙදා ගන්නවට වැඩිය මේ දෙන්නව බදාගත්තාම මේ දෙන්නවට අඟ ගාලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතන පොඩ්ඩක් වෙලාව ඉතුරු කරගන්න කපටි වෙනවා. සමහර තැන්වල සමහර වෙලාවට මේක බෑ. මේක හොඳටම පුළුවන්. අර පැත්තේ හතරයි මේ පැත්තේ දෙකයි අඟ ගාලා මේක ඉවර කරන්න. දැන් කියනවා අපි ඉස්සෙල්ලම මෙයාව දෙකට බෙදා ගන්නවා. ඒකට අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා අං නැති කියලා. අං ඇති අනු නැති දෙබිදුම් සුචි හරියට තේරෙන්නේ නැත්නම් සෙන්සර්ලා උදේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් නම් හොඳයි මොකද ඒකේ අපි දෙබිදුම් සුචි ඉස්සරහට කරලා තාම කරලා නැහැ ඉස්සරහට තමයි කරන්නේ එතකොට ඒක සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඡායන් ප්‍රමාණය මේක කොට දා ගන්න පුළුවන් මොකද මේක මේ අවුරුද්දෙන් ඉවර වෙන්නේ නැහැ බැටියෝ මේක හත වසරෙත් තියෙනවා දෙබිදුම් සුචි ඒ නිසා ඉවරයි කියලා ඉඳන් ඉඩට මේක ඉවරෙම නැහැ තව තියෙනවා ඒ නිසා අතාරින්න බා හතවසරක් මේක බැරි අං ඇති කවුද අං තියෙන්නේ අං ඇති පූසා නේද එහෙනම් ලියනවා මේ පැත්තට අං ඇති පූසා නෙමෙයි මුවා කවුද කියන්නේ මුවා එවුවනේ පූසා කියලා පූසා නෙමෙයි මුවා මං කිව්වට මම ලියුවේ අං ඇති මුවා අං නැති කවුද අං නැති පූසා මේක ඊට පස්සේ කොහොමද බෙදන්නේ ඊට පස්සේ මෝවා කොහොමද බෙදන්නේ ඊට පස්සේ මේ පැත්ත කොහොමද බෙදන්නේ ඊට පස්සේ මේ පැත්ත බෙදාගන්නේ කොහොමද මනිෂා දැන් මේක බෙදාගෙන ආවා පූසායි මෝවායි දෙකට බෙදුවා මේ පැත්තෙන් දැන් මෝවා ඉන්නවා දැන් මේ පැත්ත කොහොමද බෙදාගන්නේ තුලයි නාවි ඉන්නවා විනාවෙලා හරියයි මේ පැත්ත දෙකට බෙදන්නවත් කොහෙන් බෙදන්න දෙයක් නැහැ. ඇයි ඉවරයි. මේ පැත්ත ඉවරයි. ආයි බෙදන්න එකක් නැහැ. ළමයි කල්පනා කරලා බොලේ මම දන්නේ නැද්ද හරියට දෙබිදුම් සුචි. මුවා ආයි දෙකට බෙදනවා. මුවා ඉතින් භාගේ තමයි බෙදන්නේ. හරිද? ඒ නිසා මුවා මෙතනින් ඉවරයි. මේ පැත්තෙන් පූසත් ඉවරයි. මේ පැත්ත ඉවරයි එතකොට. ඒක ලේසි. දැන් මට බෝඩ් එකේ ඉන්නේ නැහැ. මම ඉන්නේ මේක ගැන මගනවා. අර ගැලට යනවා. ඕන නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන නම් මේක ඉතින් ඕනේ නැහැ. අනේ මදන්න. ඔවා මම සිම්පල් වැඩනේ. ආයෙත් පියාපත් තියෙන කාටද? ගිනවට පියාපත් තියෙනවා. ගිනවට පියාපත් කීයක් තියෙනවද? ගිනවට පියාපත් කීයක් තියෙනවද පුතේ? ඔව්, පළකේ වෙන උත්තරේ 2යි. ගිනවට පියාපත් කීයක් තියෙනවද?
ඊළඟට ව්‍යාපාර අපිට සංඛ්‍යාව කියන්න බෑ උඩ අත්තරුම් දෙකක් තියෙනවා ව්‍යාපාර කියන්නේ පොඩි පිහාඩු පිහාඩු සංඛ්‍යාව අපිට කියන්න අමාරුයි ගිරවේ කරගෙන ගලවලා බලනවා කියන්න පුළුවන් හරි ඊළඟට අත්තරුම් දෙකක් තියෙනවා ව්‍යාපාර දෙකක් නෙමෙයි අසන්නේ හරි මේ කොටස් පටල ගන්න එපා මම මේ වල කලකෝ කලකෝ අහන්නේ ඇයි ඔය කොටස් තමයි මේ දෙදුන් සුචුර යන්නේ ඒ නිසා පටල ගන්න එපා පියාඩු කියන්නේ මොනවද අත්තරු කියන්නේ මොනවද ඒක ටපල ගන්න එපා අත්තරු දෙකක් තියෙනවා ගෞරී හැබැයි පියාඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා ගොඩාක් අය ඒක 2 2 කියලා ලියුවා හරි පියාපත් ඇති ගිරවා ගත්තා ගැණවිලාට පියාපත් නෑ ගැණවිලාට පියාපත් නෑ ඌ බඩ ගාගෙන යන සතේ ඌට පියාපත් නෑ ඇකරල්ලන් නම් පියාපත් ඒත් නෑ මේ පැත්තෙන් තමයි ඇකරල්ලත් තියෙන්නේ right ආයෙත් දිලා තියෙනවා පියාපත් නැති ගැණවිලා සහ හැකරල්ලා කියලා මේ පැත්තේ දිලා තියෙනවා පියාපත් ඇති කට්ටිය ගිරවා සහ පවෙතුලා ඉන්නවා පැත්තෙන් උගුස්සා මරු දෙන්නේ දෙපැත්තට සෙට් වෙනවා අයි ඔය දෙවෙනිම සුචියේ වැරද්දක් තියෙනවා ඈ ලොකු වැරද්ද ලොකුම එක මගේ එකක් නෙමෙයි ඈ මතුගම අධ්‍යාපන කලාපයේ එකක් right මතුගම අධ්‍යාපන කලාපයේ එකක් මගේ කරන්නේ මම ඉස්සර මේ දෙනවා බෙදා ගන්නවා ගැණි විලාස හැකරල්ලා ගැණි විලාස හැකරල්ලා බෙදා ගන්න ලේසිම ක්‍රමය තමයි පාද ඇති පාද නැති පාද ඇතිසා පාද නැති ගැඩවිලාට පාද නැහැ ඌ බඩගාගෙන යනවා ඒ නිසා ගැඩවිලා මේ පැත්තට යනවා හැකරල්ලාට පාද කීයක් තියෙනවද හැකරල්ලාට පාද කීයක් තියෙනවද සංඛ්‍යාත්මකව කියන්න බෑ ඌ බහුපා සතේ right බහුපා සතේ විශාල සංඛ්‍යාවක් කියලා අපිට කියන්න පුළුවන් ඕක right ඔන්න හැකරල්ලයි ගැඩවිලයි දෙකට බෙදුණා මෙතනින් ඉවරයිද මෙතනින් ඉවර ඕ මෙතනින් ඉවර තමයි ඉවරයි මෙතනින් ආයේ මේ පැත්ත නෑ මේ පැත්ත ඉවරයි මේ පැත්තින් ගැඩවිලා තනි වුණා සෝරි හැකරල්ලා තනි වුණා ගැඩවිලා තනි වුණා නේද එයා මේ තනි වුණා මෙයා ඒ තනි වුණා වැඩේ ඉවරයි තනි වෙනකන් තනි වෙනකන් බෙදාගෙන යන්නේ නැති මෙයා තනියම මෙයා තනියම නේද ඔය දිනවල මොකද තනියම කන්නේ කියලා සමහර අය තනියම කන්නේ කියලා ආවම තනියම කනවා නේද තනියම කන්නයි තනියම කන්නයි කියන එක ස්පේස් එක තියලා විදිහට තමයි වෙනස් වෙන්නේ ඔලේ කාගෙන පස්සේ දාලා ලියලා බලන්න තනියම කන්නයි තනියම කන්නයි තියෙන ඒක ස්පේස් එකේ තමයි තියෙන්නේ ස්පේස් තියන්නේ කොතනද ඒක ඉතන තමයි මම යන්නේ හබත් දෙක මෙහා පැත්තට කියන එක තමයි ඒක තියෙන්නේ තමාර යාළු වෙන අය හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණාම තනියම කන්න කියලා. ඊපස්සේ තියෙන ඔක්කොම ඌ තනියම කනවා. එහෙම වෙලා නැද්ද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ හොස්පිටල් ඇඩ්මිට් වෙලා නැත්නම් එහෙමනම් මෙන්නත් ඕනේ මේ දවස්වල. නේද? තනියම කන්නයි තනියම කන්නයි යන්න එපා. හරි. ඒක හරි. මට දෙන්නෙක් කියනවාද නේද? ප්‍රශ්නයක් තියනවාද විතර මේ දෙන්නෙක් හිටියා මම කියන්නයි කිව්වේ මේට ගන්න උන්නට ගිරවාසා උකුස්සා මේක අපිට කලාපෙන් දීලා තියෙනවා බෙදලා මතුක මධ්‍යාපන කලාපෙන් අපිට බෙදලා දීලා තියෙනවා හරි පොඩ්ඩයි මේක හරි කැමරාව ફોකස් වෙයි राइट में देंगा नहीं अरे ये बड़ी बड़ी ताप से नहीं कहते ये बाबू लड़ने आते हैं वो यार कल्पना कल बाद नहीं वो यार देखा ना तीन गिरा बिक गया ऐसे को आगे गिरा बिक पता कर वो नेट कल्पना कर रहा है ऐसे देखो आगे ना वो यार दान ने गिरा बिक गया
පුතේ දුර පේන දුර නොපෙනෙන වගේව ගන්න බෑ කොහොමත් මේක අපිට කලාපෙන් දීලා තියෙනවා මොකද හේතුව කියලා කලාපෙන් දීලා තියෙනවා මං කියන්නේ ඔයා දන්න ගිරවේ කියලා කල්පනා කරන්න දන්න කියන්නේ දන්න අඳුරන එකනේ කිව්වේ ඔයා දැකලා තියෙන ජීවිතේ කොහේ යරි දැ මේ අපි දැකලා තියෙන ගිරවේ කියලා කල්පනා කරන්න right දැන් ගිරවේ කියලා කල්පනා කළා නම් ගිරවේ පොට පොට මතක් කරගන්න ඕනේ ඊළඟට හොට මොන වගේද කියලා right දැන් කල්පනා කරන ඔයා උහුස්සේ දැකලා තියෙනවද කියලා उसे देख लेता है वैरी एक गुस्सा के होटल के नाम पर डक पाल बना कर ले बोले वाड़ गुस्सा आगे गिरवा आगे होटल के ना मुकद्दे किया ना बोलो मैंने वह पता करने पाया मैं पता करने के लिए मुक्ति होटल के मैंने वाले मैं पता करने के लिए मुक्ति होटल के ගිරවගේ උපුස්සගේ හොට ගැන ඔයාලට මොකද්ද කියන්න පුළුවන් දැන් ගොඩක් අය ගිරව දැකලා තියෙනවනේ කොහොම බලන්න උපුස්සෙන් දැකලා නැතිද ගිරව කියන සතාව නම් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවනේ උපුස්සෙක් ගැන අවබෝධයක් නැති අය සර් මම උපුස්සෙන් දැකලා නැහැ කියන අය උපුස්සෙන් දැකලා නැහැ කියන අය උගුසේ දැකලා නැද්ද? අද දැක්කද? දැන් උගේ හොට ගැන මොකද කියන්න පුළුවන්? උගේ හොට ගත්තාම උඩ තියෙනවා ඔයාලට දැන් පේනවා මෙතන ඉන්න එකාගේ फोटो मनो आगे उगे होटे निकाल सामने की बागी वो दिन में बुने हैं ना इलावे वो दिन में गिरवा के होटा है कुछ तक ही होटा है देख के मैं වක්‍රයි නේද දැක්කද ඔන්න මම කියනව නෙමෙයි ඔයා තමයි කියන්නේ හවුද කියන්නේ ඔය කතාව මමද කියන්නේ නෑ ඔයා තමයි කියන්නේ හවුද කියන්නේ එතුණි එතුණි තමයි කියන්නේ ඇයි ඔයයි මේ කියන්නේ
ඈ මතීෂා දැන් කල්පනා කරනවා අතිලවේ මාර වැඩේ උකුස්සයි දෙන්නම එක වගේනේ මොකද මම දැන් කරන්නේ උත් කරන්න ඕනේ නෑ චලිනෝ මේ දෙන්නාගේම හොඩ වක්‍රාකාරයේ තියෙන මේ දෙන්නටම තියෙන්නේ කර්ව් වෙච්ච බීක් එකක් වක්‍ර හොඩක් එහෙනම් මේක කියනවා ඔයගලගේ මොකද මේවයිගේ पेपर के मतलब कब खाला आपे भी इन पेपर के दिए ना लेकिन देखने में जाने के ला वक्र होटा नेती किया ला मटे बुलवाम देना हो मेहमान दान वक्र होटा नेती पैसे दान लेके रख मटे पैसे दी ला मैं इतना है पुड़ी ये माँ उल्लाप के तो बोले तीन वाले गलत बैठ चे पहले दा नेती उपस्थाई गिरवाई वाली सबको देने आवत होटे गाने ए बा उड़ाक का है मेरे होटे गाने हो होटे के लिए गाने राइट වෙන එකක් ගන්න බලන්න ආ දැන් කියන්න බලන්න වක්‍ර හොටක් නැතුව වක්‍ර හොටක් හැරසෙවෙමිනි අපිට වෙන ගන්න පුළුවන් ලක්ෂණයක් උකුස්සා ගිරවයි වෙන් කර ගන්න පුළුවන් බාහිර ලක්ෂණ අර මේ මොකද මාලයක් ඇති කියලා මේ වටේ බලන්නේ මාල ගිරවට මාලයක් තියෙනවා කියලා සමහර ගිරවට මාලයක් තියෙන මේ දවස්වල ගිරවකව මාල නැහැ ඔක්කොම උගස් තියලා ජීවත් වෙන්න බෑ කියලා ජීවන වේද වැඩි කියලා උගස් තියලා කන ආහාර වර්ග ගන්න බෑ පුතේ. පළතුරු කන පළතුරු නොකන ගන්න බෑ. කොළපාට පියාඩු නැති වගේ ගන්නත් බෑ. මැකෝ වගේ ගිරවෙක් ගත්තොත් උට කොළපාට පියාඩු විතර නෙමෙයි තියෙන්නේ. පොඳින් අපිට බැලුව බැලමට දකින්න පුළුවන් ලක්ෂණයක් වෙන්න ඕන. තියුණු ඇස් ඇති නැති කියලා ඔයාලා කියනවා නම් උගුස ගැත්තක තියුණුයි කියලා. මං කිව්වොත් ගිරව ගැත්තක තියුණුයි කියලා. අපිට ඒක මේව බලලා ඇතිනොත් නැති කියලා කියන්න බෑනේ. එනිසා පැහැදිලිව මෙහෙම පේන ලක්ෂණයක් ගන්න ඕනේ. අපේ පන්තියෙන් දරන ඔකට ගන්න ලක්ෂණේ. ඊළඟ උපසය આવ ගන්න ලක්ෂණ කියලා දෙන තියන්නේ දැන්. ඊළවට උපසටයි දෙන්නම තියනවා මොනවද? මොනවද තියෙන්නේ? ඈ ජනෝදනි මොනවද තියෙන්නේ මේ දෙන්නට? මාංශ භක්ෂක ශාක භක්ෂක ගන්න බෑ ආහාර ක්‍රම ගන්න බෑ දෙන්නටම තියෙනවා මම පෙන්නේ මොනවද අත්දඩ හැබැයි නේදකි සමහර අය ගත්තලු ලොකුයිලු සමහර අය ගත්තලු පොඩිලු අපිට ඔන්න ඕක පදනම් කරගන්න පුළුවන් විශාල ව්‍යාපත් ඇති නැති ආර්ධ විශාල ව්‍යාපත් තියෙන්නේ विशाल व्यापारी ඔක හදාගන්න ඔය වක්‍ර හොටක් ඇති කතාව වැරදි. ඒක ටිපෙක්ස් කරන්න එපා. ටිපෙක්ස් කරන්න එපා. ඒක තනියෙකින් කපන්න ඔයාලට පස්ස දවසක පේන. ඔයාලට පේනවා මෙතන මේක වැරදි නිසා තමයි ඉදා ගන්න එපා කියන්නේ. දැන් ටිපෙක්ස් කළාට පස්සේ ඔබට මතකත් නෑ නේද? මොකද මෙතන තිබුණේ කියලා. ඔබට මතක නෑ මට අමතක නෑ වෙනවා ඊට පස්සේ. ඒ නිසා ගන්න ලක්ෂණයක් විශාල ප්‍රියාපත් ඇති හැවලෙන් මේ පැත්තට ගන්න ඇති කියන එක මේ පැත්තට ගන්නවා විශාල ප්‍රියාපත් මම කෙටියෙන් දෙනවා විශාල ප්‍රියාපත් නැති මම කම්මැලි ලියන ඔබල මම ඔය ලියන්න බක් කෙලිම ලියන විශාල ප්‍රියාපත් නැති චාමින්දයද චාමින්දයද දන්නේ චැට් එකට එක දිගට බටන් එකක් ප්‍රෙස් වෙනවා බලන්න ඔයාලා පොතක් හරි මොකක් හරි එබිල ප්‍රෙස් වෙනවද කියලා ආ ोल
දැන් මම මේ දවස කල්පනා කරලා යනවා මේ කොහොමද පන්ති එකේදී ඔන්ලයින් ටොක් එකක් අයින්නේ කියලා මට හොඳ අදහසක් පහළ වුණා අපේ බබා තමයි කිව්වේ හරිද ඒ හොඳ සාධනීයක පන්ති කරනකොට ගෙදර කාට හරි දෙන්න කියන්නේ කිව්වා අම්මට හරි ගෙදර විශේෂයෙන්ම නංගිට මල්ල එනවා නම් හොඳයි එන්න කියලා එයාට කියනවා ටොක් එකක් අයින්නේ ආමියා වරදේ ඔන්න වියන්ස වැරදුනා කියලා වියන්ස අක්කා තමයි කියන්නේ අක්කා වදී වාඩි කරලා ආ ටොක් එකක් අයින්නේ කියලා අක්කා ඉතින් ඒක හරි ආදරෙන් ටග් ගලා අයින්නවා සම්දිලා ගෙනන සම්දිලා නංගිව හොඳයි නේද අපි දුව තමයි දුන්නේ අදහස මම මේ 14 කල්පනා කරගෙන කොහොමද ළමයින්ගේම ඔන්ලයින් ටොක් එකක් කරන්නනේ කියලා දුව හොඳ අදහස දුන්නා ඉසුමිට කියනවා එයා පැත්තෙන් අරෙන් ඉක්කන් එන කියලා ඉන්නේ ඉතින් මේ තමයි ඔබ අයින්නේ හොඳයි right කොහොම වාඩි වාඩි කොහොමද යන ඉතින් කවුල මාරු right දැන් බලන්න එකතු කළා ඔබට 100න් කීයද කියලා මේ සතිය ටිකත් එක තමයි තෝරන්නේ එකතු වෙන්න ඕනි ඔව් මගේ නම තියෙන එකට මැසේජ් යවන්න බුදුම්ම එනවා ඒක ඉවරයක් නෑ මහ බඩවැල එකේ කෙඩෝ වගේ එක දිගට යනවා හයි අපි මෙහෙම ලේසි වැඩ කරමු ඔනේ හෑන්ඩ් රේස් කරන්න මම මේ කියන ඔකවා 100 100 දින හරි 50 50 නම් 100 100 කියලා උස්සන්න 100 ගත්තේ අරි 50 නම් 50 50 මම ගත්තේ 100 50 දෙකින් වැඩි කළා ගා. හරි ඒ 110ක් විතර ඉන්නවා 100 100 ගත්තා. දෙලන්නේ. කොහොමද 199 ගත්තා? දැන් 100 100 ගත්තා යත් පල්ලයට. පොඩ්ඩයි පොඩ්ඩයි මම කීය කරා. හයි දැන් ඇන්ඩ්‍රයිස් ගන්න පුළුවන් 199 ගත්තා 99 තමන් 50න් බැලුවා නම් දෙකෙන් වැඩි වැඩි කරලා 50න් 100න් අදා ගන්න. ඒක න අවබෝධයක් නැත්නම් අදහස ගණන් පන්තියක් තියෙන එකට සම්බන්ධ කරන අය. සෝ සර් කෙනෙක් ඉන්න අපි දර්ශන සර් කියන දර්ශන වැලි කන. හරි මම ලොකු ප්‍රශ්නයක් තියෙනවා වැලි කනවාද කියලා. ඔයගොල්ලෝ වහන්නේ බෝවා මං කෝකල මං කියන්නත් බෑ නේද මං දන්නේ අර බෙන්ටෙන් එකේ හිටියා මොකද අකුණු කන්න කියලාද ඔය දෙකේ නේද ඊට පස්සේ මට හම්බුනේ මේ අපේ ගණන් වලට දර්ශන වැලි කන්න right හවස ගණන් පන්ති දින සම්බන්ධෙම හවස ගණන් පන්ති දින මේ හෙට උදේ ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්ති දින නොමිලේ දින එක මේ වගේම දන්නවනේ මේ ලින්ක් එකමයි අද ආපු ලින්ක් එකමයි හෙට උදේ 8ට ගණිතයේ පන්තිය එතකොට උදේ 8ට ගණිත ටෙලිග්‍රෑම් ගෲප් එකට ගිහිල්ලා ටියුට් එක දාලා දිනවා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. අදම ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් මම මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට දාන්නම් අද මේ දරන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක. එතන ඕගොල්ලෝ ඒකට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඒකේ ගේම් ගහනවා ළමයි. කෙලිම ඔක්කොම දින ටෙලිග්‍රෑම් එකේ කෙලිම ගණිතයේ ගේම්ස්. ඉරිසියයි කියන්නේ සෑහෙන ඉරිසියයි මට උඹ කියන එකට. මං ඉතින් මගේකෙත් ඔය ගණිත දෙක තුනක් හරි දානවා. විද්‍යා ගේම් එකක් කියනකෝ මං හදලා හරි දානවා. හරිද? අතාරින්නේ නෑ මං. හදලා හරි දානවා විද්‍යා ප්‍රශ්න ගේම් එකක්. දෙමතුම් සුජියක් හරි හදන්න එකක් දානවා. ඉන්නව පොඩ්ඩ. මට මේ දවස්වල මේ පොඩ්ඩ කාර්යබහුල වෙලාව නෑ ඔයගෙ කරගන්න නැත්නම් මම ඕකෙන් කහඩන්නේ නෑ කියලා අපි දන්නවනේ. ඒ නිසා ගණිත ටෙලිග්‍රෑම් ගෲප් එකේ නැති අය ගණිත ටෙලිග්‍රෑම් එකට යන්න. එතකොට තව ඕගොල්ලෝ දන්නවත් දැන් ඕගොල්ලන්ට තවත් නොමිලේ මුළු 6 වසර පුරාවටම 2021 වසර පුරාවටම නොමිලේ කියලා. දැන් මේ මෙල්ල ළමයි ඔන්ලයින් තක්සලාවේ විදිය ගැන ඔන්ලයින් තක්සලාවේ අමිල සේවි පන්ති සිංදු දැම්මොත් අනිත් පන්ති වල සිංදු දානවා.
අදම සිංහල දැම්මේ නෑ ආයෙත් අවිස්ස හැමෝම දානවනේ මම ඒ සතියේ සිංහල දැම්මනේ නේද ඊයේ සිංහල බල්දියත් නිකන් මගේ පොඩි යාළුවෝ වගේ එකක් ගියා නේද පාව ඉදින් නේද අපි ඉතින් කොපි කරලා ආදමු කියන්නේ ආමයි හොඳ වැඩනේ හොඳ වැඩක් කොපි කරලා ආද අපි ඉතින් මොකද කියන්නේ දසන් සේනන් සිංහල තුන හතරම දානවා හොඳ වැඩක් අල් එතකොට ඒ වගේ තමයි අමිල සර් පටන් ගත්ත ප්‍රශ්න පත්‍ර පන්තියක් විද්‍යාවට මගේ මේ විද්‍යාපන්ති පටන් ගන්න එකේ ප්‍රධාන අරමුණ වෙලා තිබුණේ මේ පිට එළියේ ඉන්න ළමයින්ට ප්‍රශ්න පත්‍ර පන්තියක් කරනවට වැඩිය මේ මගේ පන්ති ඇතුළේ ඉන්නවට ප්‍රශ්න පත්‍ර පන්තියක් දෙන්න. මොකද ඒගොල්ලන්ට මට ඕනේ දිගින් දිගටම ප්‍රශ්න පත්‍ර කරන්න. අපි දැන්වත් අතිශය විශාල ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයක් කරන පන්තියක් ඕනේ. අපේ ජේරි ක්ලාස් එක කියන්නේ මම ඉඳන් ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ප්‍රශ්න කරන පන්ති වෙන්නේ. අපි උදාහරණයක් විදිහට පළවෙනි පාඩම් විතරක් ප්‍රශ්න කරලා තියෙනවා 350. ප්‍රශ්න 250 ඊට පස්සේ හැම පාඩමකටම වෙනවා ප්‍රශ්න 200ක ටියුට් එකක් හෝම්වර්ක් ටියුට් එකක් වෙනම එනවා ඒතකොට ඒ නිසා මගේ ප්‍රශ්න කරන ප්‍රමාණය වැඩි මට ඕන නම් තවත් මේ මංගව තව ගොඩ ගහලා තියෙනවා පාස් පේපර්ස් දැන් විහස පෙන්න හෝම්වර්ක් බුක් එක ඒකේ තියෙනවා වගේ දන්නේ ප්‍රශ්න බර ගන්න කියලා මොකද ආ ටියුට් පැකේජ් ඕ මගේ මේ මාසේ මම හිතන්නේ මේ මාසේ මගේ පන්ති කාලේ ගෙවන පන්තියේ හවස පන්තියේ දරුවන්ට ටියුස් පහක් හරි හතරක් හරි යනවා මේ වෙනකොට නේ. තමයි දැන් මම කරන්නේ අම්මෝසල ටියුට් ගොඩ කියන. එහෙම තමයි මේ පාඩම වල දෙන්නේ බෑ. අපි මේ මාසේ පාඩම් දෙකක් කළා නම් දෙකේම ටික එනවා. තව දුන්නේ නෑ. තව දෙකක් එහෙමම තියනවා ඉන්න. අනිත් එතකොට ඒකත් එක තමයි මම මේක දුන්නේ. එතකොට මම මේක කළාම සිංදු දැම්ම වගේ තමයි. දර්ශන සරත් තෝරනවා ගණන් පන්තියක් අරගෙන කරමු කරමු. හොඳයි. වැඩේ හොඳටම හොඳයි. හොඳ අදහසක්. අපි ලංකාවේ ළමයින්ට මේක ඕපන් කරලා කරමු. හොඳ වැඩක් කියලා. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ ලිස්ට් එකේ? අමිල සර්වි, දාසන් සර්වි වගේ වැඩක් කළොත් අනිවාර්යෙන් කවුද ඔකට ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ? අර මගේ සදා ආදරණීය, ආදරණීය නේද? පාප මිත්‍රය. ඔව්. ඔයාලගේ සිංහල සර්. නේද? සිංහල සර්ගේ ප්‍රශ්න පත්‍ර පන්තියක් මේ වගේම එකක් පටන් ගන්නවා. සැප්තැම්බර් මුල ඉඳලා ඉරිදා තමයි වෙලාව දාලා තින්නේ. ඒක ඉස්සරහට දරගන්න හැම වෙලේ අපේ Facebook එකේම පේජ් එකේම පොඩක් බලන්න ඉස්සරහට දරගන්න ඕනේ. දැන්ම ඒවට ලයික් කලේම තියාගන්න කියන එකයි. අපි විස්තර ඒවයි දානවා. සිංහල Telegram group එකෙන් දානවා. ඊට පස්සේ තව සම්බන්ධ වෙනවා. තව ඉවර නැහැ. තව එනවා. ළමයි ඒක දෙමළ. දෙමළ සර්ලුත් කැමති. එම් ප්‍රශ්න පත්‍ර පන්තියක් කරා. ඉතින් අපි ඒකත් දානවා. ප්‍රශ්නයක් නැහැ. අපි කරමු. එතකොට ඔයගලන්ට නොමිලේ දැන්ට කන්ෆර්ම් වෙච්ච පන්ති හතරක් තියෙනවා. දැන්ට යන දෙකක් තියෙනවා. ගිය සතියේ ඉඳන් පටන් ගත්ත මගේ විද්‍යාව පන්තියයි දර්ශනසේ ගණන් පන්තියයි. ඊට පස්සේ සැප්තැම්බර් මාසෙ ඉඳන් හම්බ වෙනවා අපේ දර්ශකසගේ සිංහල පන්තියයි සෙනකුමාර්සගේ දෙමළ පන්තියයි දොන හතරයි අවයි ඉතින් එක තුනයි තියෙන්නේ ඉතුරු ෂැඩ් ටික මේ මේ දවස්වල මට සෑහෙන මැසේජ් ගොඩක් එනවා ළමයි අහලා පන්ති පන්ති වල සම්බන්ධ වෙන අලුත් අපේ ළමයි දානවා දවසකට මැසේජ් 1000 1500 කියනවා මට ඒක ඔය අතර වාරේ 6 වසරේ ළමයි ඉල්ලන විෂයක් තියෙනවා නේ ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ඔන්ලයින් පන්තියක් කරා PDS කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා නේද? PTS Practical Technical Skills කියලා ප්‍රායෝගික තාක්ෂණික කුසලතා. අනේ අපි ඉස්කෝලේ යන කාලේ නම් ප්‍රායෝගික තාක්ෂණික කුසලතා කියන්නේ මේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ තිබ්බ ඔක්කොම වැඩි කරගත්තේ අපිට කියලා ওই විසත් වෙලා. අපි ගස්වල අතු කැපුවා, කුරුම්බ කැඩුවා, අල්ලපුවත්ෙන් කාබරක කැඩුවා. ඊට පස්සේ ඉස්කෝලේ වගා කළා, වලවල් කැපුවා, ඉස්කෝලේ ලින් ඇදුවා, ලින් සුද්ද කළා, වතුර ටැංකිය සුද්ද කළා. ඔබ තමයි අපි ඕකට කළේ. දැන් මට ආයෙත් ප්‍රශ්නයක් මම අර දර්ශක දරුවෝ කිව්වා මේ දැන් මාර්ගදර්ශක මාර ගොඩක් එනවා රික්වෙස්ට් මේ ප්‍රැක්ටිකල් ටෙක්නිකල් ස්කිල්ස් ක්ලාස් එකක් කරන්න කියලා. මම කරනවා පන්තියක් කියලා මම දැක්කෝ. මම කිව්වා මම පන්තියක් කරනවා වලක් අපා ගන්න ආකාරය සහ වැල් වෙන ආකාරය කරලා අඩු ඒක උගන්වන්න තියෙනවා. ළමයි, ඒ වගේ වට පන්ති යන්න එපා. ඒවා ඉල ප්‍රැක්ටිකල් ටෙක්නිකල් ස්කිල්. විතර වත්තේ එළියට බැලලා වැඩ කරන්නේ නැහැ. ඔහුගේ ප්‍රශ්න දීලා ගොඩක් කියලා. ස්කෝලේ වත්තේ වැඩ කරපුවද? ආන්නේ. ඒ වගේ වට පන්ති වල දේවල් එපා. ගෙදර අම්මට උදව් කරන්න, ගෙදර වත්ත වැඩක් කරන්න. ඒකම නිකම් ඉගෙන ගන්න. ඒක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට්. නැත්නම් මම පන්තියක් කරන්න හරි ගුවයි. දෙකයි වඩා පුළුවන්. බලක් කපා ගන්න ආකාරය සහ වැල් වෙන ආකාරය. ඒ දෙක විතරයි සිතගෙන පුළුවන්. ඕන නම් ඒ දෙක කියලා දෙන්න. හරිද? එන්සයි වගේ වඩා සබ්ජෙක්ට් වලේ දුවන්න එපා හොඳේ බොරු වැඩක් නැහැ. එතකොට ඔන්න ඔය ටික ඔක්කොම ටික. ඔය ටික ඔක්කොම වාර මොනවා හරි පන්තියක් දැනගන්න ඕන නම් මේ නම්බරේට මැසේජ් කරන්න. ඒක මැසේජ් කරනකොට පහදීම කියන්න. ඔයාට අපේ නොමිලේ තියෙන පන්ති මාලාවට ඕන නම් ඒකට සම්බන්ධ වෙන්න ඕනේ කියන්න. නම්බර එක තියෙනවා මෙතන. නොමිලේ තියෙන පන්ති වලට ඕන නම් මේකට එන්න කියපුවද කාසරාණක් තියෙනවා. දැන් මෙතන කියන්න බෑ මට කාසරාණක් මට එහෙම මතක නැහැ.
මේකට මැසේජ් එකක් දාලා ටයිම් ටේබල් එක ඉල්ලගන්න. පැහැදිලිවද කියන්නේ නොමිලේ පන්ති කාසු ගන්න ඕනි, පන්ති කාසු ගෙවන පන්ති කාසු ගන්න ඕනි කියලා. අපේ නොමිලේ පන්ති යන සාමාන්‍යයෙන් විනාඩි 40 විතර සෙෂන් එකක් යනවා තියෙනවා මේ පන්තිය හැර. අද අවසන් තියෙනවා IT පන්තිය. අද අවසන් තියෙනවා ICT පන්තිය. සුබුරුදු පරිදි වෙනද වගේම හවස අපේ නොමිලේ යන පන්තිය හවස 3 ඉඳලා 3:40 වෙනකම් ඒ පීරියඩ් එක තියෙනවා අපේ EduSept ප්‍රෝග්‍රෑම් එකේ. ඒක නැත්තම් අපේ EduSept Telegram group එකට join වෙන link එක ගන්න පුළුවන් මේකෙන්. අද ඒකට විතරයි link එක දාන්නේ, වෙන කිසිම group එකකට දාන්නේ නැහැ අද. අද දාන්නේ EduSept group එකට විතරමයි මම දාන්නේ මගේ පන්තිය link එක. Right? මේ ID පන්තියට අවශ්‍ය සම්බන්ධ වෙන්නේ ඒක හොඳ පන්තියක්. හොඳ සලකෙනෙක් කරන්නේ, හොඳ ලස්සන shop කෙනෙක් ඉන්නේ, හොඳ පන්තියක්. And ඒකට අනිවාර්යෙන් join වෙන්න. අද අවශ්‍ය තියෙන. අපි ඇවිල්ලා බලන්න ඔයගොල්ලෝ දාලා කෙනෙක් ඉන්නේ ඔයගොල්ලෝ. ඔව් ඒක නොමිලේ. අද අවශ්‍යක නොමිලේ. ඊට පස්සේ ID පන්තිය මේ වෙනකොට form එකක් දාලා දෙනවා. software හදන්න ආසයි නම් ඔය අනිත් කට්ටිය ගේම් ගන්නකොට ඔයගොල්ලෝ ගේම් හදන්න ආසයි නම් අපි පටන් ගන්නවා අපේ පාඩම algorithm and flow chart. මේ සතියේ ගේම් ගන්න කොල්ලෙක් වෙන්න බා, ගේම් හදන කොල්ලෙක් වෙන්න. ගේම් ගෙවුවට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ගේම් හදුවාම පොඩි ප්‍රකෝටි ගාණෙන් හම්බ කරගන්න පුළුවන්. And එන්ස ඒවයි කියලා ගන්න සම්මන්ත්‍රණයක් දාලා තියෙනවා. පළවෙනි දවසේ නොමිලේ දෙන සම්මන්ත්‍රණයක් form එකක් දාලා තියෙනවා. form එකේ පෙරවොත් විතරයි පන්තියට ගන්න. ඒ form එක ආයි ඔයා ගන්න පුළුවන්, ආයි දාන්න පුළුවන්, ආයි දාන්න සහ යන්න අපේ Facebook එකට. online දස්සලා Facebook එකට යන්න. Facebook එකේ මේ විස්තර ඔක්කොම දාලා දෙනවා. right? මගේ ඒකේ පන්තිය විස්තර දාලා ඔක්කොම දාලා form එකේ link එක දාලා දෙනවා. ගිහලා link එක පුරවන්න විතරයි මෙයාට තියෙන්නේ. පැහැදිලිද? යස මොකද තලගු amount එක ඕන කරලා තියෙන්නේ. right? හරි. එතකොට ඔන්න ඔය ටික තමයි ඔයගලට කරන්න තියෙන දැනුවත් කිරීම. හෙට ගණන් පන්තියේ මේ link එකමයි හරිද? එතකොට තව ඕගලගේ ඉන්නවා යාළු ඕන්ට. ඉන්නවද නැද්ද? යාළු නැද්ද? අහෝ යාළු නැති ළමයි. බොල් කියන්නේ. ඔයගලගේ ඉන්න සියලු යාළුවෝ දැනුවත් කරලා. ඔයගොල්ලෝ ඉන්න ඉන්න සියලුම යාළුවෝ දැනුවත් කරලා. ඒ සම්මන්ත්‍රණය වලට මේ නොමිනේෂන් විද්‍යාපන්ති වගේ ගණිත සිංහල ඒ ටිකට සම්බන්ධ කරලා. පරි ගෙවන පන්ති වල වැඩක් නෙමෙයි මම මේ කියන්නේ. නොමිලේ තියෙන පන්ති වල යාළුවෝ දැනුවත් කරලා සම්බන්ධ කරන්නේ. මොකද මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඔයගලන්ට මේ හම්බිලා තියෙන්නේ ලොකු බෝනස් එකක්. ලොකු වැඩක්. මොකද අපේ ළමයි දන්නවා මම සාමාන්‍යයෙන් නොමිලේ පන්තියක් කරන්න එච්චර කැමැත්තක් නැහැ. මොකද එහෙම කළාම මගේ තියෙන තත්ත්වය වලේ. නේ? ඒ මම මේ අවස්ථාවේ මේ ලංකාවේ ළමයින්ට කරමු කියලා දාලා දෙන්න ළමයි පමාදේශයකට මේක උගන්වන්නේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒ නිසා ඔයගොල්ලෝ වාසනාවන්තයි. මම සාමාන්‍යයෙන් එහෙම එන්නේ නැහැ. ඔයගොල්ලෝ සෑහෙන වාසනාවන්තයි මගෙන් එහෙම ඉගෙන ගන්න ලැබීම කියලා මම හිතනවා. අද පාඩම අවුලක් නැහැ ඔතන තියමන්. නේද? අද පාඩම හොඳම ටික තියනවා නම් දත් කතාව මතක තියෙන්න ඕන. නේද? ජම්බු කතාව මතක තියෙන්න ඕන. එහෙමයි ඉගෙන ගන්න. right. එහෙනම් ওই ටික තමයි මේ වල ගන්න තියෙන දැනුවත් කිරීම. හවස 3:30 sorry 3ට අපේ නොමිලේ තියෙන ID පන්තිය තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න අපේ Telegram group එකට join වෙන්න. මම link එක දාන්නම්. Telegram එකේ නැති කවුරු හරි ඉන්නව නම් තාමත් මම ආයෙත් බලලා link එක එවන්න chat එකට. ඒකෙන් join වෙන්න. ඔන්න link එක දාලා තියෙනවා. ඒකෙන් අපේ Telegram group එකට join වෙන්න. මගේ එකට ගිහලා join වුණාම ඉතුරු අනිකුත් දේවල් join වෙන link එක නිකම්ම හොයාගන්න පුළුවන්. උනන්දු උත්සාහය තියෙනවා. එහෙනම් අදට මෙතනින් නවත්තනවා. ලබන සතියේ විද්‍යාව පන්තිය තියෙනවා, අනිකුත් පන්ති ටිකක් ඔය විදිහට තියෙනවා. ඒවට සම්බන්ධ වෙයි. හැමෝටම ආයි බෝවන් කියන නැගිටින්න. right. ආයි බෝවන්.